Bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse imasmince bhyama matte kalibare sasangyam hi samanake ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි ති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් ප්‍රවණය ඊතාමත්ම හොඳයි ඉතාමත්ම වටිනවා ධර්ම ශ්‍රවණයෙන් තමයි කෙනෙක් නිවැරදි මාර්ගයට යොමු වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් තමයි කෙනෙකුගේ චින්තනය නිවැරදි වෙන්නේ ආකල්පය නිවැරදි වෙන්නේ ඒ වගේම ධර්ම ශ්‍රවණයෙන් තමයි කෙනෙක් බුදුරජාණන් වහන්සේට පහදින්නේ ධර්ම රත්නයට පහදින්නේ සංඝ රත්නයට පහදින්නේ ඒ වගේම ශ්‍රද්ධාවට කෙනෙක්පත් වෙන්නේ සම්මා දිට්ඨියට කෙනෙක්පත් වෙන්නේ භවග මෙලව ජීවිත සාර්ථක වෙන්නේ පරලොව ජීවිත ස්වර්ගපරායන වෙන්නේ ඒ විතරක් නෙවෙයි පරමාර්ථ වශයෙන් නිර්වාණ අවබෝධයට අවිද්‍යා අන්ධකාරයේ දුරු කරලා විද්‍යා ලෝකයේ පහළ කරගෙන සම්මා දිට්ඨිය පහළ කරගෙන සියලු කෙලෙසුන්ගේ නිදහස්ව ලබන නිර්වාණ අවබෝධයට කෙනෙක්පත් වෙන්නේ මේ ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම ඊතාමත්ම වැදගත් වෙනවා. ධර්මයේ සඳහන් වෙන්නේ පරතෝ ගෝසප්ප්‍රත්‍ය කියලා. ධර්මයේ ශ්‍රවණේ වීම. සද්ධර්මයේ ශ්‍රවණේ වීම ශ්‍රවණය කරන්නට අවකාශයක් සැලසීම පින්වතුන් දන්නව අතිශයින්ම දුර්ලභයි. අතිශයම දුර්ලභයි දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණං ධර්ම ශ්‍රවණය ඊතාමත්ම කලාතුරකින් කෙනෙකුට අහන්ට ලැබෙන්නේ අද ලෝකේ ධර්මය වගේ තියෙන ධර්මයක් තියෙන සැබෑ ධර්මයක් තියෙන සාමාන්‍යයෙන් ව්‍යාජ රත්තරන් ලෝකේ පහළ වුණාම නියම රත්තරන් සොයා ගන්නට අපහසු වෙන. අන්න ඒ වගේ ධර්මය වගේ පෙනෙන ධර්මයක් තියෙනවා සැබෑම ධර්මයක් තියෙනවා. ඉතින් බොහෝ උදවිය මෙන්න මේ ධර්මයත් ධර්මය වගේ තියෙන අර ව්‍යාජ ධර්මයක් නිසා බොහෝ අය අතරමං වෙලා තියෙනවා. ධර්මය සොයා ගන්නට බැරුව අතරමං වීමක් නොමග යෑමක් වැරදි සංකල්පනාවල පිහිටීමක් වැරදි චින්තනයක් ගොඩ නැගිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයි කියලා යම් කිසි අය එක එක මත දරන අය ඉන්නවා. ඒ නිසා සැබෑම ධර්මය සොයනවා කියන එක මේ යුගයේ ලේසි පහසු දෙයක්වත් නෙවෙයි. පින්නතුන් දන්නවනේ ස්වාමින් වහන්සේලා 19කින් බණක් ඇහුවොත් ඒ ස්වාමින් වහන්සේලා 19ම කියන්නේ එකම එකක් නෙවෙයි බණ 10ක් කියන්නේ මත 10ක් කියන්නේ සම්මා දිට්ඨිය ගැන ඇහුවොත් ස්වාමින් වහන්සේලා 10කින් අහලා බලන්න 10 විදියකින් තෝරන්න එතකොට එතනම ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නාර්ථයක් වෙනවා එතකොට අන්න ඒ වගේ ලොකු පටලැවිල්ලක් එහෙම නැත්නම් මේ සැබෑම ධර්මයේ මොකද්ද කියන එක සොයා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට දෙන්න තියෙන උපදේශයක් තියෙනවා. ඒ සමයි කිසිම කෙනෙක් කියන දෙයක් ඒ විදියටම පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් මම අද මේ අනුශාසනාවක් කරනවා. මං කියන්නේ නෑ ඔයාටන්ට මං කියන එක පිළිගන්න කියලා. හැබැයි මං කියන්නේ ප්‍රතික්ෂේප කරන්නයි කියලා.
ඒ නිසා පිළිගන්නෙත් නැතුව, ගෙඩිය පිටින් පිළිගන්නෙත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව, සාධාරණව තුලනාත්මකව හිතල බලන්න. ඔබේ හිතට දැනෙනවා සත්‍යය. ඔබේ හිතට දැනෙනවා යථාර්ථය. මේ කියන්නේ බොරුවක්ද? සත්‍යයක්ද? ධර්මයේ වගේ තියෙන එකක්ද? දෘෂ්ටියක්ද මේ දෙන්නේ? සංකල්පයක්ද? දෘෂ්ටියක්ද? මතයක්ද? මිත්‍යා මතයක්ද? මේ ලෞතුරු ධර්මයේද? අධර්මයක්ද? ධර්මයේ වගේ පෙන්වන එකක්ද? එහෙම ඔබ හිතලා බලන්න ඕන. ඒ නිසා මම මේ කියන කිසිම එකක් පිළිගන්න එපා කියලා ඉස්සෙල්ලා මතක් කරගන්න. හැබැයි ඉස්සෙල් මේවා ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොයලා බලන්න. විමසලා බලන්න. ඔබට නුවණක් තියෙනවා. ඔබ ස්වාධීන වෙන්න ඕන. අර භක්තිවන්තව එහෙම බනහන්න ගියොත් වරදිනවා. ඒ නිසා විමර්ශන බුද්ධිය ඉස්සරහින් තියාගෙන විචාර බුද්ධියෙන් යුක්තව කරුණු කාරණා ස්වාධීනව විමසා බලමින් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඔබට වැටහෙනව නම් ඒක සත්‍යයක්. ඔබට දැනෙනව නම් ඒක යථාර්ථයක් තියෙන ඇත්තක් තියෙනවා. අන්න ඔබට පිළිගන්න පුළුවන්. ඒක ඔබේ නුවණින් විමසලා ගන්න. අපි කියනවට නෙවෙයි. අපි ධර්ම දේශනා කරයි කියලා එහෙම බණක් කියලා එහෙම පිළිගන්නේ නෑ. පෙළ අකාලාම සූත්‍රය ඔයත් දන්නව. ත්‍රිපිටකයේ තිබුණයි කියලා අහවල් ස්වාමීන් වහන්සේ ලහවල් ගුරු පරම්පරාවේ කිව්වයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා සූත්‍රයේ තිබුණා කියලා විනයේ තිබුණා කියලා ඒ කිසිම දෙයක් එහෙම පිළිගන්න එපා කියලා. ඔබ නුවණින් විමසා බලා හොඳට ඇහුම්කන් දීලා හොඳට නුවණින් විමසා බලලා ස්වාධීනව කල්පනා කරලා ආන්න එහෙම පිළිගන්න ප්‍රතික්ෂේප කරලා අන්න එතකොට තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණය සාර්ථක වෙන්නේ. එතකොට බලන්නේ එහෙම ඔබ යමක් බණක් අහනවා නම් ඔබට සිද්ධ වෙන හොඳට අවධානය තියාගන්න. හරියට අහන්න එපයි. පිළිගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි ඇත්තක්ද කියන්නේ බොරුවක්ද කියන්නේ කියලා හරි ඔබ ඒක හොඳට අහගන්න ඕන. අහලා තමයි ඔබ තීරණය කරන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරනකොට අවධානය තියා ගැනීම මනවින් ඒ ධර්මයේ වචනයක් පාසා හොඳට සෝදිසි කරන එක ඒ විමර්ශන බුද්ධිය ඇතිව ඒ දබන ටික අහන්ට අන්න ඒක අපි කාර්මිකව සිහිපත් කරන බුදුරජාණන් වහන්සේ වුණත් විවිධ සූත්‍ර දේශන ආරම්භ කරනකොට තේනෙහි සුනාත සාදුකම් මනසිකරෝත දේසිස්සාම එහෙනම් මහණෙනි හොඳට අහගන්න ඔබ ඔබේ යෝනිසෝ මනසිකාරයේ මනාකොට මෙනෙහි කරන්න මෙනෙහි කරලා ඔබට ඒක සත්‍ය වශයෙන් වැටහෙනවා නම් ඔබ ඒක පිළිගන්න ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට අනුශාසනා කළ තමයි බුදුරජාණන් වහන්සේ පවා ඒ ධර්මය දේශනා කරන්න ආරම්භ කළේ. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා ඉතින් ඉන්දික මහත්මයාත් මතක් කළා ශුන්‍යතා දර්ශනය ශුන්‍යතාවේ පිළිබඳව අනුශාසනාවක් අද කෙරෙන්නේ කියලා. අර සාම්ප්‍රදායිකව කියවෙන එවැනි දේශනාවක් නෙවෙයි. සාම්ප්‍රදායික වශයෙන් කියවෙන දේවල් මේ අනුශාසනාවේදී උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඒ නිසා සාවධානව ශ්‍රවණය කරලා විමසලා පිළිගන්න ඕන. එතකොට අනුශාසනාවක් ධර්මදේශනා ශීර්ෂයේහි සූත්‍ර දේශනාවක් මාතෘකා කරගත්තා. ඒ ශුන්‍යතා දේශනාවට අදාළ රෝහිතස්ස සූත්‍රයේ ඒ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වෙන සූත්‍ර පාඨයක් තමයි ඒ මාතෘකා ශීර්ෂයේ සජ්ජායනා කරන්ට යෙදුනේ. ඉමස්මින්ච භ්‍යාමමත්තේ කලේබරේ සසංයම්මි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි මේ සංඥා සහිත මනස සහිත මේ භමයක් පමණ ශරීරය තුළ ලෝකයක් ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පනවනවා කියන එක උන්වහන්සේ දේශනා කළා. ඒක හේතුවක් තිබුණ එක්තරා මහේසාක්‍ය දෙවි කෙනෙක් රෝහිතස්ස කිය රෝහිතස්ස තමයි දෙවියගේ නම. ඒ දෙවියා මහේසාක්‍ය දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අසා සිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
පයින් ගමන් කරලා පා ගමනින් ගිහිල්ලා ජරාවක් නැති ජාතියක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති තැනකට එවැනි ෂේම භූමියකට පත්වෙන්න පුළුවන්ද යන්න පුළුවන්ද පයින් ගමන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම පයින් ගමන් කරලා වාහනයක ගිහිල්ලෝ අපි අපට තේරෙන විදිහට එහෙම ගමන් වාහනයක ගිහිල්ලෝ පයින් ගිහිල්ලෝ ලෝකෙ කෙලවර හොයාගෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන තැනක් එහෙම සොයාගන්න බෑ මේ ඒ ලෝකේ කෙලවර තියෙන්නේ මේ භඹයක් පමණ සංඥා සහිත මනස සහිත මේ භඹයක් පමණ ශරීරය තුල තමයි මේ ලෝකේ තියෙන්නේ ලෝකේ හටගන්න හේතුව තියෙන්නේ ලෝකේ නිරෝධයේ තියෙන්නේ නිරෝධ කරන මග තියෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හය නැමැති ජීවිතය තුලයි එහෙම නැතුව මේ බාහිරින් ලෝකේ ජරා ජාති ජරා ව්‍යාධි මරණ වලින් දුකින් නිදහස් වෙන තැනක් නැහැ ඊට පස්සේ කතාව කිව්වහම ඒ රෝහිතස්ස දෙවිය කියන සාදු සාදු ස්වාමීනි ඒක ඒ කාන්තේම සත්‍යයක් මට පෙර ජීවිතයකදී අත්දැකීමක් තියෙනවා ඒ දෙවිය පෙර ජීවිතයක යාට තියුණ 이르දි බලයක් අතිශය වේගයෙන් ගමන් කරන්න පුළුවන් 이르දියක් තියුණා ඒ කියන්නේ ඒ 이르දිය කොපමණද කියනවනම් සක්වලකින් තවත් සක්වලකට යන්න ඉතාම ශනික වේලාවයි යන්නේ අසුරු සැනක් ගහන වගේ වේලාවක් උපමාවක් කියනෝ දක්ෂ දුනුවායේ තල්ලත්තකට දුන්නෙන් විද්දාම ඒ තල්ලත්ත ඉරෙන වේලාව තියනවද යම් සුළු මොහොතක් තියනවද අන්න ඒ සුළු මොහොත වගේ සුළු වේලාවකින් මේ සක්වල තරණය කරන්න පුළුවන් සක්ත මේ සක්වලින් තවත් සක්වලට යන්න පුළුවන් කියලා ඉතින් අන්න ඒ වගේ අතිශය වේගවත් ගමනක් මට තිබුණා. ඉතින් මට දවසක් හිතක් පහළ වුණා මේ බාහිරින් ලෝකෙ කෙලවර හොයන්න ඕන කියලා. ඉතින් මේ 이르දියත් එක්ක මම පිටත් වුණා මේ ලෝකෙ කෙලවර සොයාගෙන යන්න. ඉතින් මම ආහාර ගන්න වෙලාව ඒ වගේම කැසිකිලි වැසිකිලි කරන වෙලාව නිදා ගන්න වෙලාව අතහැරලා අනිත් හැම මොහොතකම අතිශය වේගෙන් ගියා ලෝකෙ කෙලවර හොයාගෙන. අනේ අවුරුදු 100ක්ම ගියා. අවුරුදු 100ක් ගියාම දැන් ආයෙ එන්නත් බෑ එන්නත් අවුරුදු 100ක් යනවා. ඉතින් ගියා ගියා ලෝකෙ කෙලවරක් හම්බුන්නේ නැහැ මං උඩදිම පිරුණුවම් පෑවා. උඩදිම මේ අපවත් වුණා. පිරුණුවම් පෑවේ නැහැ මරණයටපත් වුණා. ඉතින් මේ මට අන්න එහෙම අත්දැකීමක් තියෙනවා පෙර ජීවිතේක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන එක මට අනුමානෙන් හරි මං පැහැදීමක් තියෙනවා ලෝකෙ බාහිරින් ඇවිදලා බාහිරින් ලෝකෙ කෙලවර හොයන්න බෑ. ඒ නිසා මේ සංඥා සහිත මනස සහිත භඹයක් පමණ මේ ශරීරය තුලම තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන මේ ආයතන හය නැමැති ජීවිතය තුලම තමයි ලෝකයක් ලෝකේ හට ගැනීමත් ලෝකේ නැතිවීමත් ලෝක නිරෝධයත් කියන මේ කරුණු හතර තියෙන්නේ මේ තුලමයි කියන එක උන්වහන්සේ පිළිගත්තා. එතකොට උන් ඔතන තමයි අපි සත්‍ය ගවේෂණය කරන්න ඕනේ. අපි සත්‍ය සොයා ගන්න ඕනේ. අපිත් පින්වත් මේ බාහිරින් තමයි ලෝකේ සත්‍ය සොයන්නේ. දැන් ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට දේශනා කළේ මේ ඇහැ තමයි ලෝකය. කන තමයි ලෝකය. නාසය, දිව, කය, මනස. මේ ආයතන හය. මේ ආයතන හයට ගැටෙන අරමුණු මොනවද? ඇහැට රූප. කනට ශබ්ද නාසයට ගන්ධ සුවඳ දිවට රස කයට පහස මනසට සිතිවිලි අරමුණු එතකොට ওই ආයතන හය අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියලා අපි ඉගෙන ගන්න ඕනේ එතකොට අපිට තව විදියට ගන්න පුළුවන් මේ ලෝකේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා දැකීමක් තියෙන ඇසීමක් ගන්ධ සුවඳ දැනීම රස දැනීම පහස දැනීම සහ සිතට සිතිවිලි දැන ගැනීම මෙන්න මෙහෙම මේ තුලින් තමයි අපි ලෝකය හොයා ගන්න ඕනේ. ওই තුල තමයි සත්‍ය තියෙන්නේ. ওই තුලින් තමයි අපි යථාර්ථය මතු කරගන්න. අපි අවිද්‍යාව තියෙන්නෙත් උතන, නිවන තියෙන්නෙත් උතන, විද්‍යාව තියෙන්නෙත් උතන, සසර තියෙන්නෙත් උතන, දුක තියෙන්නෙත් උතන, දුකින් නිදහස් වෙන්න තියෙන්නෙත්, පිළිවෙත තියෙන්නෙත් උතන, හේතුව තියෙන්නෙත් උතන, නිවන තියෙන්නෙත් උතන, නිවන් දකින්න මඟ තියෙන්නෙත් උතන. අන්න එතන තමයි අපි නුවණින් විමසලා යථාර්ථය සත්‍ය හෙලි කරගන්න ඕනේ සත්‍ය මතු කරගන්න ඕනේ
එතකොට අපි කොහොමද ඒක කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් අත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කළා. එතකොට ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇහි හටගන්න සිතට කියන්නේ චක්කු විඥානය. එතකොට ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා ඒ තුන් දෙනාගේ එකතු වීමෙන් ඇසේ ස්පර්ශය වෙනවා. ඒ ස්පර්ශය නිසා මොකද්ද වෙන්නේ? විඳීම. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවද ඒක හඳුනා ගන්න. හඳුනා ගන්න දෙයට තමයි අපි විතර්ක කරන්නේ. ඔන්න ඇහෙන් හට ගන්න ලෝකය. එතකොට මේ දැකීමක් තියෙනනේ අපට. අපට පෙනීමක් තියෙනකොට දැන් මෙතන තියෙන්නේ මොනවයි? ඇහැ තියෙනවා. වර්ණ රූපයේ ඇහැට රූපයක් පේනවා. ඇහි සිත හට ගන්නවා. ඒ සිතත් නිසා තුන් දෙනාගේ එකතු වීමෙන් ඇසේ ස්පර්ශය වෙනවා. ඒ ස්පර්ශය නිසා විඳින හඳුනන චේතනාව කියන රූප සංචේතනාව කියන සිතිවිලි පහළ වෙනවා. එතකොට මෙතන නාම රූප දෙකේ එකතු වීම නිසා තමයි මේ දැකීම කියන ධර්මතාවය තියෙන්නේ. එතකොට ශබ්දයක් ඇහෙනකොට කනයි ශබ්දයයි සෝත විඥානයයි එකතු වුණාම අන්න ශබ්දය ඇසීම කියන ධර්මතාවය වෙනවා. එතකොට ශබ්දයක් ඇහෙනකොට එතන තියෙන්නේ මොනවද? ස්කන්ධ පංචකයේ වැය වෙලා රාශි වෙලා තමයි ඇසීම කියන ධර්මතාවයේ ගොඩ නැගෙන්නේ. එතකොට ගඳ සුවඳ දැනෙනකොට, රස දැනෙනකොට, පහස දැනෙනකොට, එතකොට සිතට සිටිවිල්ලක් දැනෙනකොට ඒ ditta suta muta viññāta කියන කරුණු පහ ටික තේරෙනකොට එතන තියෙන්නේ ධර්මතා ටික මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයේ තියෙන. එතකොට දැන් ඔන්න ඔය සැලැස්ම ඔය කරුණු කාරණා ටික අපි යම්කිසි මතකයේ තියෙන්න ඕන. දැන් ඔය ටික මතකයේ තියාගෙන අපි සත්‍ය සොයන්න ඕන. දැන් මෙතන මූලික සැලැස්ම පේනෝනේ. රූපයක් පේනකොට ස්කන්ධ පංචකයක් වැය වෙලා රාශි වෙලා තමයි මේ දැකීම තියෙනක තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට මොකක්ද එතන තියෙන්නේ? ස්කන්ධ පංචකේ ඇති වෙලා නිරෝධ වෙනවා. ගඳ සුවඳක් දැනෙනකොටම ස්කන්ධ පංචකේ හටගෙන ඉපිද නිරෝධ වෙනවා. දිවට රසයක් දැනෙනකොටම ස්කන්ධ පංචකේ දුක තමයි උපදින්නේ. ඒ ස්කන්ධ පංචකේ ඉබලෙම හටගෙන එතනම නිරෝධයට යනවා. කයට පහසක් දැනෙනකොට ස්කන්ධ පංචකේ හටගෙන එතනම නිරෝධයට යනවා. සිතට සිතවිල්ලක් දැනෙනකොට ස්කන්ධ පංචකේ හටගෙන එතනම නිරෝධ වෙනවා. එතකොට අපි දකින, අහන, දැනෙන, දැනගන්න හැම ආරම්මණයකදීම ස්කන්ධ පංචකයක් හටගෙන එතනම ඒක නිරෝධයට යනවා. දැන් ඔය සිද්ධිය අපට පේන්නේ නැහැ. අපට පේන්නේ නැහැ. අපට පේන්නේ මොකද්ද? ඇහැට රූපයක් දැක්කහම අපි සංකල්පම වශයෙන් සත්පුජ්‍යල ආත්ම වශයෙන් යමක් දෙයක් වශයෙන් තමයි අපි සංකල්පනා කරනවා. සද්දයක් ඇහුනහම අපට ස්කන්ධ පංචකයක් ඉපිද නිරෝධයක් හමු වෙන්නේ නැහැ. අපට පේන්නේ යම්කිසි කෙනෙක් යමක් සද්ද යම්කිසි දෙයක් ඇහෙන්නේ. දෙයක් හැටියට යමක් හැටියට සත්පුජ්‍යල සංඥාවකින් තමයි අපි ඒක හඳුනාගන්නේ. ගඳ සුවඳක් දැනෙනකොට සත්පුජ්‍යල සංඥාවක් තමයි අපට මේ පෙනෙන්නේ. ඉපද නිරෝධයක් පේන්නේ නැහැ. දිවට රසයක් දැනෙනකොට සත්පුජ්‍යල අදහසක් තමයි අපට ගොඩ නැගෙන්නේ. ස්කන්ධ පංචකයේ ඉපද නිරෝධයක් හමු වෙන්නේ නැහැ. කයට පහසක් දැනෙනකොට අපට සත්පුජ්‍යල යමක් දෙයක් කියලා හැඟීමක් තමයි අපට හිතට ගොඩ නැගෙන්නේ. මේ ස්කන්ධ පංචකයේ ඉපද නිරෝධයක් පේන්නේ නැහැ. එතකොට සිතට සිතවිල්ලක් එනකොට මනෝමය වශයෙන් චිත්ත රූපයක් ගොඩ නැගෙනකොට සත්පුජ්‍යල අදහසක් තමයි ගොඩ නැගෙන්නේ. ස්කන්ධයන්ගේ ඉපද නිරෝධයක් යත. එතන එහෙම දෙයක් පේන්නේ නැහැ අපට. එතකොට මෙන්න මේක කොහොමද වෙන්නේ? දැන් මෙතන අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය රූපයක් දකිනකොට සත්පුජ්‍යල ආත්ම කියන හැඟීමකට අපි යනවා. සද්දයක් ඇහෙනකොටම සත්පුජ්‍යල ආත්ම කියන හැඟීමකට යනවා. ගන්ධ සුවඳ රස පහස දැනෙනකොට මෙන්න මේ සත්ව පුජ්‍යල ආත්මයක් යමක් දෙයක් කියලා හිතට දැනෙන බවක් තියෙනවා. අන්න ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් ඒ ආත්ම සංකල්පය. ඒ ආත්ම හැඟීම. අන්න එහෙම අපිට මේ
ඉපදි නිරෝධයක් අනිත්‍යයක් දුකක් අනාත්මයක් හේතුඵල නිරෝධයක් මේ මොකවත් නැ මේ ගෙඩිය පිටින් සත්වේක් පුජ්‍යලේක් ආත්මයක් යමක් දෙයක් කියන මේ හැඟීම හිතට දැනෙනවා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි කියනවා දැන් අපි හිතමු කාක්කෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා කියලා ඒ සද්දේ අපේ කනට ඇහුන ගමන්ම අපට කාක්කෙක් කියන අදහසක් එනවා බල්ලෙක් බිරුව කියන්නේ බල්ලෙක් බරන සද්දයක් කනට ඇහෙනවා ඇහුන ගමන්ම හිතේ බල්ලෙක් ඇඳිලා පේනවා බල්ලෙක් කියන අදහස සත්පුජ්‍යල හැඟීමක් ඇති වෙනවා දැන් ඔය ඇත්තුන්ගේ ඇස් දෙක පියාගත්තොත් දැන් අපිට මේ ශරීරයක් මෙතන තියෙනවා මේ වාඩි වෙලා ඉන්නවා මම ඉන්නවා කියන හැඟීම අපට දැනෙනවා අපට දැන් ඔය ඇත්තෝ මේ ඉස්සරහා මගේ දිහා බැලුවොත් මෙතන හාමුදුරු නමක් ඉඳගෙන බණ කියනවා අය කියලා ඕගොල්ලන්ට මේ හාමුදුරු කෙනෙක් හම්බ වෙනවා පිටින් හාමුදුරු කෙනෙක් හම්බ වෙනවා එතකොට අන්න එතකොට සත්පුජ්‍යල හැඟීමක් ඇති වෙනවා ඕගොල්ලන්ට දැන් මම හිතන් ඉන්න මෙතන පිරිසක් වාඩි වෙලා බණ කියනවා අය බණ අහනවා අය කියලා මම පිරිසක් ඉන්නවායි කියලා හිතින් හිතාගෙන එයාට බණ කියන. එතකොට මට මෙතන කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා කියන එක මට දැනෙනවා. අන්නේ දැනෙන එක තමයි අපට සිදුවෙන වැරදීම. සත්පුජ්‍යල ආත්ම කියන හැඟීමක් අපේ සිත්සතන් තුල ගොඩ නැගෙනවා. දැන් මෙන්න මේ වරද අපි අතින් සිද්ධ වෙනවා මේක ඇත්ත නොපෙනීම නිසා. සත්‍ය නොදකීම නිසා තමයි මේ සත්පුජ්‍යල ආත්මයක් මේ බාහිර කෙනෙක් ඉන්නවා බාහිර දෙයක් තියෙනවා කියන හැඟීම. දැන් මෙතන පිරිසක් ඉන්නවා. එතකොට දැන් මේ වටපිටාවක් තියෙනවා මේ ගස් කොළන් තියෙනවා. එතකොට මේ පැත්තේ විහාරයක් තියෙනවා. ඔන්නඔහම Tamanට මේ භෞතිකයක් බාහිරින් හම්බ වෙනවා. බාහිරින් සත්පුජ්‍යල ආත්ම වශයෙන් යමක් පනව ගන්නවා. අන්න එහෙම දෙයක් අපේ හිතට දැනෙනවනේ. කොහොමද ওই දැනීම සිද්ධවන්නේ? අන්නේ ආත්ම හැඟීම නිකන් ස්ථිරව යමක් තියෙනවාය කියන හැඟීම ඒ ආකල්පය අපේ මනසේ තද බල ලෙස තියෙනවා. ඒ ආකල්පයේ තියෙන එහෙම දැනෙන්නේ සත්‍ය නොපෙනීම නිසා. ඇත්ත නොදකීම නිසා තමයි එහෙම හැඟීමක් ආත්මනීය හැඟීමක් අපට තියෙන්නේ. දැන් අපි බලමු ඔය සත් ඔය හැඟීම අපට ආවි කොහොමද කියලා. ඔය යමක් දෙයක් තියෙන බවට අපට හැඟෙන්නේ කොහොමද? අපි ඒක අපි කොහොමද අපි ආක්‍රමණය කළේ හැඟීම? ගොඩ නැගුණේ කොහොමද? දැන් බලන්න අපි කුඩා කාලේ අපි ඉපදුණු ගමන් අපට සත්පුජ්‍යල ආත්ම හැඟීමක් තිබුණේ නැහැ. අපි අම්මා කවුද තාත්තා කවුද අහස පොළව ඉර හඳ මේ මොකවත් දන්නේ නැහැ අපි. එතකොට කිසිම දෙයක් අපට යමක් දෙයක් වශයෙන් සත්පුජ්‍යල වශයෙන් හමු වෙන්නේ නැහැ. ඉතින් ක්‍රමානුකූලව දැන් අර දරුවාගේ හිතේ දැන් උදාහරණයක් වශයෙන් අපි කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා අපි වචනයක් කිව්වත් අපට බුදුහාමුදුරුව මතක් වෙනවා. බුදුහාමුදුරුව සිහිපත් වෙනවා. අර චූටි දරුවට බුදුරජාණන් වහන්සේ කිව්වොත් එහෙම රූපයක් එනවද හිතට? එයාගේ හිතට එහෙම එන්නේ නැහැ. එතකොට එයාගේ හිතේ එහෙම එකක් නැහැ. විපස්සීසිකේ වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියලා ওই සත්බුදුරජාණන් වහන්සේලාගේ වචන ටික කියනවා. නම් ටික කියනවා. කිව්වහම මම අර බුදුරජා අර පොඩි දරුවට එහෙම හැඟීමක් එන්නේ නැහැ. දැන් අපට විපස්සීසිකේ වෙස්සබූ කකුසඳ කියනකොට අපට බුදුරජාණන් වහන්සේලාගේ නම් හැටියට අපට ඒව මතකෙට එනවා. අර දරුවගේ හිතේ එහෙම එකක් නැහැ. එතකොට දැන් අම්මා කියලා එක අදහසවත් ඒ දරුවට නැහැ. ඉපදිලා දවස් දෙකක් යන දරුවෙකුට එහෙම අම්මා කියන හැඟීමවත් නැහැ. අම්මා අඳුරන්න බෑ. අම්මා කියන්නේ කවුද තාත්තා කවුද කියලා එයා දන්නේ නැහැ. අම්මා තමයි පුරුදු කරන්නේ ඉස්සරහට අරගෙන එයාට අම්මා පේන්න සලස්වනවා. කනට ඇහෙන සලස්වනවා අම්මා 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 කිය කිය. එතකොට මොකද වෙන්නේ? අර දරුවගේ කනට වදිනවා අර සද්දෙ ගිහිල්ලා. අම්මා අම්මා කියන ශබ්දේ. ඊට පස්සේ ඒ කනට ඒක ඇහෙනකොට දරුවට පේනීමකුත් තියෙනවා. හැඩයක් වර්ණයක් පේනවා. අම්මගේ රූපේ පේනවා. වර්ණ සටහන. එතකොට අම්මා අම්මා කියන එක කනට දිගින් දිගින් දිගට ඒ හඬ දෙනකොට එයාගේ ඇතුළෙත් එයාත් හිතින් එයාට කියවෙනවා අම්මා අම්මා කියලා ඇතුළෙන්. එතකොට ඒ රූපෙත් එයාට පේන සලස්සන. එතකොට අර රූපෙයි අර ශබ්දෙයි දෙක එකට ගැට ගහලා එයා ඇතුලෙන් හදාගන්න රූපයක්, හිතින් හදාගන්න රූපයක්. එතකොට අම්මගේ උණුසුමක් දැනෙනවා. එතකොට අම්ම ස්පර්ශය දැනෙනවා.
එතකොට අම්මගේ සුවඳ දැනෙනවා. එතකොට අන්නේ ඒ ආයතන හයෙන් අර අම්මා කියන හැඟීම ග්‍රහණය කරනවා. ඒ දරුවා. එතකොට වර්ණයෙන් ග්‍රහණය කරනවා. අම්මා කියන ශබ්දය කනට එනකොට ශබ්දයෙන් අල්ලනවා ඒක. සුවඳින් අල්ලනවා ස්පර්ශයෙන් අල්ලනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම දත්ත ටික එකතු කරගෙන ඒ ඇතුලෙන් හදාගන්නේ මොකද්ද? අම්මා කියන හැඟීම හදාගන්න. ආන්න දැන් එතකොට දැන් එයා ඉස්සර දැන් එයා ඇතුලෙන් හදාගන්න අම්මා කියන හැඟීම හදාගෙන එයාටත් කියවෙනවා අම්මා කියන හැඟීම කිය වචනෙන් එනවා එයාට. එතකොට මේ වචනේ ආවේ කොහොමද? අර රූප සංඥාවයි, සද්ද සංඥාවයි, ගන්ධ සංඥාවයි, රස සංඥාවයි, ඒ කිරි දෙනකොට කිරිවර රසයයි, ඒ රස සංඥාවයි, අර අම්මගේ ස්පර්ශයයි, ඒ ඔක්කොම ටික පංචකාමයේ අල්ලගෙන ඒ දත්ත ටික ඇතුළට ග්‍රහණය කරගෙන එයා මනසින් මානසිකාර කළා අම්මා කියන ප්‍රඥාත්තිය නාම සම්මුතියගේ මනසේ ගොඩ නැගෙන. අන්න එතකොට අම්මා කියලා එයාගේ කටින් කියවෙනවා එයා දන්නේ නැහැ. එතකොට එයාගේ ඉස්සරහා දැන් එයාට එහෙම කෙනෙක් හිටියේ නැහැ කලින්. කලින් එහෙම අම්මෙක් එයාගේ හිතේ හිටියේ නැහැ. එයා අර වචනය රූපය දකින්න සලස්සල, වචනය අහන්න සලස්සල, ගඳ සුවඳ දැනෙන්න සලස්සල, ස්පර්ශයේ උණුසුම දැනෙන්න සලස්සල, ඒ ආයතන තුලින් අර දත්ත ටික ඔක්කොම ඔලුවට ගියා. ඔලුවට ගියාම එයා ඇතුලෙන් හදාගත්ත හිතින් හදාගත්ත අම්මෙක්. අම්මා හිතින් හදාගත්තා. දැන් එතකොට අම්මා ඉස්සරහට එනකොට අම්මා කියන හැඟීම ආකල්පයට එන්නේ නැද්ද? දකින්නකොට මේනවා. අම්මගේ සද හද්දේ ඇහෙනකොට මේ අම්මා කියන අදහස එයාට එනවා. අම්මගේ සුවඳ දැනෙනකොටම අම්මා කියන අදහස එනවා. අම්මා ස්පර්ශ කරනකොට මේ අදහස එනවා. එයාට එහෙම නැතුවත් එයාට මතක් වෙනවා ඇතුලේ. අන්න එතකොට දැන් බලන්න අර සුදු රෙදි කඩක් වගේ තිබිච්ච පොඩි එකාගේ හිතට දැන් මොකක්ද උනේ? හිත දූෂිත වුණා නේද? හිත කිලිටි වුණා. අන්න පබස්වර මිදම් භික්කවේ චිත්තං චන්තකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිතං. දැන් අන්න ඒ පොඩි එකාගේ සිත පෙබහස්වරයි. පබස්වර මිදං භික්කවේ චිත්තං ඒ සුදු රෙදි කඩක් වගේ අර පෙබාස්වරව තිබිච්ච හිතට අර බාහිරින් දුන්න දත්ත අනුව රූප සංඥාව සද්ද සංඥාව ගන්ධ රස සංඥාව ඒ දත්ත ටික එකතු කරගෙන ඒක මනසට අරගෙන අම්මා කියලා හදාගත්තාම අර අම්මෙක් හිතේ ඇති වුණා හටගත්ත හිත කිලිටි වුණා. අන්න හිත කිලිටි වුණා. අර පෙබාස්වරව තිබුණ හිත දැන් කිලිටි වුණා. අන්න අම්මා ශබ්දය ආගෙන ගත්තා. ඊට පස්සේ තාත්තා තව ඉගෙන ගන්න. ඊට පස්සේ කෙලවරක් නැහැ. ගස එක එක දේවල් දැන් එයා ඉගෙන ගන්නවා ටික ටික. අර විදියටම තමයි ඉගෙන ගන්නේ. අර රූපේ ගන්නවා, රූප සංඥාව, සද්ද සංඥාව එයා ගන්නවා, ගන්ධ සංඥාව ගන්නවා, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව ගන්නවා. ඒ ගන්නවා ඇතුලෙන් ඒක කල්පනා කරනවා, ඒකට අනුව ප්‍රඥාතිය හදා ගන්නවා, එළියට දානවා. දැන් එහෙම එයාගේ තුල දැන් මේ දැනුම මොකද්ද වැඩෙන්නේ? ප්‍රඥාති ධර්ම ටික වැඩෙනවා හිතේ. ඒක වැඩිලා වැඩෙන්න 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 දැන් මොකෝ වෙන්නේ? වැඩෙන්න වැඩෙන්න හිත කිලිටි වෙනවා. හිත දූෂිත වෙලා. දැන් අපේ හිත දූෂිත වෙලා තියෙන්නේ එහෙම නෙවෙයිද? කුඩා කාලේ ඉඳලා මේ දක්වාම ගිලගෙන 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 ගියා ගියා දැන් මේක දැන් මේ මහා දැනුමක් මේ රූපයක් දැක්කහම විවිධ දේවල් හිතෙනවා. සද්දයක් ඇහුනහම විවිධ සංකල්පනා එනවා. අර ග්‍රහණය කරගත්ත දේවල් නේද මතක් වෙන්නේ? ඉගෙන ගත්ත දේවල් මතක් වෙන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලත් ඒකෙත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ නොඑක් දේවල් විෂයන් ඉගෙන ගන්නවා. විද්‍යාවන් ඉගෙන ගන්නවා. නොඑක් දේවල් ග්‍රහණය කර ගන්නවා මාධ්‍යයෙන්, සමාජයෙන්, පොතපතින් ඔක්කොම ග්‍රහණය කරලා සංස්කෘතික වශයෙන්, සම්ප්‍රදායික වශයෙන්, ආගමික වශයෙන්, සමාජයේ වශයෙන්, විෂයානුබද්ධ දැනුමෙන් මේ හැමදේම ග්‍රහණය කරලා 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 එක එක භාෂාවල් වචන ඔක්කොම ඉගෙනගෙන දැන් මේකේ පුරෝගෙන ඉන්නේ. එහෙම දේද දැනුමින් අපි වැඩුණේ. එතකොට ඒක අර ප්‍රභාස්වර තිබිච්ච පොඩි ඊට පස්සේ දැනුමත් එක්ක මොකද වෙන්නේ? ආත්මීය හැඟීමක් නේද ගොඩ නැගුණේ. දැන් පොඩි එක්කිනාට එහෙම අම්ම කෙනෙක් හිටියද මුලින්? එහෙම හිටියේ නැහැ. නමුත් එයාට දැන් අම්මෙක් ඉන්න යමක් දෙයක් සත්පුජ්‍යල හැඟීමක් ගොඩ නැගුණා ඉස්සෙල්ලම. අන්න ආත්ම හැඟීම. ආත්ම හැඟීම ගොඩ නැගුණා. ඒ ආත්ම හැඟීම වර්ධනය කළා අපි ඊට පස්සේ විවිධ දත්ත අර ආරම්මණයන් අරගෙන ආගන්තුක උපක්ඛිලේස වලින් අර හිත දැන් මේ අපි කිලිටි වෙලා දූෂිත වෙලා තියෙනවා. දැන් අර හිත දූෂිත වෙලා කිලිටි වෙලා තින් දැන් අපට නිකන් කරකවලැත්තරිය වගේ විවිධ දේවල් හිතට එනවා. කල්පනා වෙනවා, මතක වෙනවා. අපේ හිතට විවේකයක් නැහැ. හිතට නිවනක් නැහැ. සිතිවිලි ගලනවා. නතර වෙන්නෙත් නෑ. අර ගිලගෙන ගිලගෙන ගියපු දේවල් මතක් වෙන්න ගන්න. අර උපමාවක් කියන බුදුහාමුදුරුවෝ මේ දවසක් පූසෙකුට හිතුණලු
මෘදු හමක් තියෙන තරුණ මීයෙක් කන්නවා කියලා. ඉතින් පූසා කල්පනා කරාලු ඉතින් දැන් ආසාවක් තියෙනවා මේ මෘදු මීයෙක් කන්න ඕන කියලා. පූසා මී ගුලක් ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවලු එළියට ආව ගමන් අල්ලනවා කියලා. ඉතින් අල්ලගත් බලාගෙන ඉන්නකොට එක පාරට මීයෙක් ආව මී ගුලෙන් එළියට. පැන්න ගමන් අල්ලගෙන ගිහිල්ලා. එතකොට දැන් මොකද මීයා පන පිටින් දැන් පූසගේ බඩේ. දැන් මොකද වෙන්නේ? මීයා දැන් මරු විකාරයෙන් වගේ මේ පූසගේ බඩ වැලත් කපාගෙන බඩත් කපාගෙන මීයා පැනලා දිව්වා. පූසා මොකද උනේ? පූසා මරහූ තියාගෙන එතන මරණයටපත් වෙනවා. අපිත් මොකද උනේ? අර පූසා වගේ ගිලගෙන ආයතන හයෙන් අරමුණු ගිලගෙන 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 ආවා. ඇවිල්ලා දැන් අපි දැන් විවිධ මත සංකල්ප ඔළුවේ තියෙනවා. දැනුම තියෙනවා. එක එක දේවල් මතක් වෙනවා. දැන් අපි කරකවල ඇත්තරිය වගේ අර දැනුම මතක් මතකෙට එනවා. එතකොට අපි ආත් ඒකම තණ්හාව, වෛරය, තරහව, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම, මේ ආත්ම දෘෂ්ටිය, සත්පුජ්‍යල හැඟීමත් එක්ක එක යන්නේ. කෙලෙස් එක්ක. කෙලෙස් ගොන්නත් ඒකම තියෙනවා. එතකොට අපේ හිතට විවේකයක් නැහැ. නිදහසක් නැහැ. දැන් මේ හිත කිලිටි වෙලා තියෙන විදිය දැනගත්තනේ. ඒ විදිහටනේ අපේ මනස කිලිටි උනේ, අපිරිසුදු උනේ, මනස දූෂිත වෙලා තියෙන්නේ. දැන් මේක සුද්ධ කරන්න ඕන. මේක සුද්ධ කරන්න හැටි කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් අපිට යන්න වෙනවා අර පොඩි එක්කෙනාගේ හිතට හිත හොයාගෙන යන්න වෙලා තියෙන්නේ. දැන් මේ ගියපු පාර වැරදුනා. මාර්ගේ වැරදුනා. දැන් මේ ගිය යන විදිහට තව තවත් දේවල් ග්‍රහණය කරගෙන යන්න ගියොත් මේ හිත තවත් කිලිටි වෙලා තවත් අමාරුයි වැටෙනවා. එතකොට අර අර චූටි දරුවගේ ප්‍රභාස්වර හිත, ඒ චූටි දරුවට සෝතාපන්න ලක්ෂණේ තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරා. චූටි දරුවෙක් එයාගේ හිතේ වෛරය, තරහව, ක්‍රෝධය, ඉරිසියාව ඒව නැහැ. චූටි දරුවගේ හිත හරි ප්‍රභාස්වරයි. හරිම සැහැල්ලුවෙන්. එයාට දුකක් නැහැ. එයාට මේ කෙලෙස් දාහ දැවිලි නැහැ එයාගේ හිතේ. එයා අන්න සෝතාපන්න කෙනෙකුගේ ලක්ෂණේ තියෙනවා කියන චූටි දරුවෙකුගේ. ඒකනේ චූටි දරුවට හැමෝම කැමති. අය එයාගේ හිත පිරිසුදුයි. එතකොට ආන්න ඒ මානසිකත්වයට ඒ මනසේ පිරිසුදු භාවය ඇති කරගන්නවා. දැන් අර හිතේ ගිලපගත්ත දේවල් මේවා සුද්ධ කරන්න ඕන. පිරිසුදු කරන්න ඕන. ඒක පිරිසුදු කරන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක තමයි හිත පිරිසුදු කරගන්න, හිත සුද්ධ කරගන්න මේ ග්‍රහණය කරගත්ත දේවල් වලින් හිත කිලිටි වෙලා තියෙනවා. දැන් ඒව අස් කරන්න. මේ ග්‍රහණය කරගත්ත දැනුම, ඒ සංඥාවල්, ඒ ඒවා තුලින් ගොඩනැගිච්ච කෙලෙස්, ඒවා ටික ටික මේ හිත සුද්ධ කරගන්න ඕන. ඉතින් සුද්ධ කරන්න නම් ඥාන දර්ශනයක් අවශ්‍යයි. ඇත නැත අන්ත දෙකින් මිදුණු ඥාන දර්ශනයක් තියෙන කෙනෙකුට විතරයි මේ හිත සුද්ධ කරන්න පුළුවන්. එහෙම නැතුව දැනුම රැස් කරලා ඉගෙනගෙන එහෙම මේක සුද්ධ කරන්න බෑ. තව තව අපිරිසුදු වෙනවා ඒකේ. මේ නිසා හිත සුද්ධ කරන්න ඕනේ. දැන් කොහොමද ඥාන දර්ශනයකින් මේ හිත ශූන්‍යත්වයටපත් වෙන්නේ? එහෙම නැත්තම් මේ හිතේ තියෙන මේ කුණු කන්දල් ටික හොදලා අරින්නේ කොහොමද? මේ හිතේ ගොඩනැගිච්ච මේ කෙලෙස් හැඟීම් තියෙනවා, ආකල්ප තියෙනවා, එක එක මත සංකල්ප දෘෂ්ටි තියෙන, එක එක දැනුම ග්‍රහණය කරගත්තේ ඒවා තියෙන. දැන් මේ හිත කිලිටි වෙලා අපිරිසුදු වෙලා තියෙන. දැන් මේක පිරිසුදු කරන්න ඕන. මේක දූෂිත වෙලා තියෙන. අපිරිසුදු වෙලා තියෙන මේක පිරිසුදු කරන්න ඕන. ඒක පිරිසුදු කරන්න නම් ඥාන දර්ශනයක් අවශ්‍යයි. ඇත නැත අන්ත දෙකින් මිදුණු ඥාන දර්ශනයකින් පමණයි, සම්මා දිට්ඨියකින් පමණයි ඒ හිත සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. අන්නේ කතාව තමයි අපි අද කතා කරන්නේ. ඔන්න දැන් තමයි බණ කියන්නේ. ඔන්න ඒ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඇත නැත අන්ත දෙකින් මිදිච්ච ඥාන දර්ශනයක් තියෙනවා, ශුන්්‍යත දර්ශනයක් තියෙනවා. අන්නේ ශුන්්‍යත දර්ශනෙන් විතරයි ඔය කුණු කන්දල් ටික හොදලා අරින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මේ හිත සුද්ධ කරන්න බෑ. එතකොට අපි බලමු කොහොමද ඒක දැන් සුද්ධෙන් කිලිටි වෙනා වැරදුනා කියලා තේරෙනවනේ. වැරදුනා. ගිලගෙන ගිලගෙන ගිහිල්ලා අර පූසට වෙච්ච වැඩේ දැන් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේක හිත සුද්ධ කරන්නේ කොහොමද? දැන් මේ හිතට ග්‍රහණය කරගත්ත දේවල් අතහරින්නේ කොහොමද?
මේ මතවාද තියෙනව, සංකල්ප තියෙනව, විවිධ විතර්ක ඇති වෙනව, කෙලෙස් හැඟීම් ආවේග තියෙනව, විවිධ මනෝභාවයන් තියෙනව. ඒ හිතට නිවනක් නැහැ. හිතට සැනසීමක් නැහැ. හිතේ සමබරතාවයක් නැහැ. හිතේ කෙලෙස් බහුලයි. සිතිවිලි බහුලයි. අසහනේ පීඩනයේ තියෙනව. කෙලෙස් හැඟීම් තියෙනව, බලාපොරොත්තු තියෙනව, ආසාවල් තියෙනව, විවිධ සිහින තියෙනව. අන්න ඒ සිහිනවල ආකල්පවල දෘෂ්ටිවල මතවාදවල විවිධ මනෝභාවයන් තුල අපි හිර වෙලා අපි පීඩණයට හිරපත් වෙලා තියෙන ගැට ගැහිලා තියෙන ඇතුලේ ගැට පිටත් ගැට ඒ නිසා දැන් පරිහානියට පත් වෙලා තියෙන. එතකොට දැන් මේක සුද්ධ කරන්න නම් යම් කිසි ඥාන දර්ශනයක් අවශ්‍යයි. ඒ ඥාන දර්ශනය කොහොමද අපි ඇති කරගන්නේ? අන්න ඒක තමයි කතා කරන්න ඕනේ. ඒක තමයි දැනගන්න ඕන කාර්යය. ඔන්න බන. ඔන්න ඊළඟට ධර්මයේ කියවෙනවා ඕගොල්ලන්ට දැනගන්න ඕන එක තමයි උන මෙතන ඉඳලා කියවෙන්නේ. මෙතන ඉඳලා තමයි හොඳට බන ටික අහන්න ඕනේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න බලන්න ඕගොල්ලන්ට තේරෙනවද කියලා මේක. හොඳේ මේක ස්වාධීන වහන්න. පිළිගන්න එපා මේක කිව්වට. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. නිකමට නිකන් ඇත්තක්ද කියලා නිකන් ස්වාධීනව හිතලා බලන්න. හිතලේ හිතනකොට ඕගොල්ලන්ට යම් කිසි දෙයක් දැනෙන්න ඉඩ තියෙනවා. අන්නේ දැනීමෙන් තමයි ධර්මයේ දන්නේ. ධර්මයේ කියන එක මතකයෙන් ගන්න බෑ. පොතෙන් ගන්න බෑ. එතකොට ධර්මයේ ඇහෙනකොට Tamante එක දැනෙන එක. ඒක ඒ දැනෙන දේ කියන්න බෑ ලෝකෙට. හොඳ. ඒ දැනෙන දේ වචනෙට පෙරලන්න බෑ. ඒක ඔයගත්තන්ට ඒක දැනෙන එක. බලන්න දැනෙනවද කියලා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගමු. දැන් අපි හිතමු දැන් අර බල්ලෙක් බිරුවනේ. අපි ඒකම ගමු. අපට එන බාධකේම පාදකේ කියලා අපි නැගිටින්න බලමු. එතකොට දැන් ওই බල්ලෙක් බුරනකොට දැන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට බල්ලෙක් බුරනව ඇහෙනවා. කනට ඇහෙනවා. ඇහුනහම සද්දයක් නැහැන්නේ. ඒ කනට සද්දයක් ඇහුනහම ඕගොල්ලන්ගේ හිතේ බල්ලෙක් බුරනවා කියන අදහසක් එනව නේද? ඒක එන්නේ නැහැ කියලා කියන්න බෑනේ කාටවත්. බල් සද්දයක් ඇහෙනකොට බල්ලෙක් කියන හැඟීම එනවා. බල්ලෙක් බුරනවා කියන එතකොට ඕගොල්ලන්ට මොකක්ද ඒ හම්බෙලා තියෙන්නේ? සත්වේ, පුජ්‍යලේ, යමක්, ආත්මයක්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඔබට බල්ලෙක් හම්බ වෙනව නම්, ඔබට සත්වේක් හම්බ වෙනව නම්, යමෙක් හම්බ වෙනව නම්, දෙයක් හම්බ වෙනව නම්, බල්ලෙක් කියලා යමක් සත්වේක් හම්බ වෙනව නම්, කෙනෙක් හම්බ වෙනව නම්, අන්න ඔබට සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. අන්නේ දෘෂ්ටියේ තමයි දෝෂේ තියෙන්නේ. ඒ දෘෂ්ටිය තමයි කඩා ගන්න ඕනේ. ඒ දෘෂ්ටිය තමයි නිවැරදි කර ගන්න ඕනේ. එතකොට සත්වයේ බල්ලෙක් බාහිරින් හම්බ වෙනවා. සද්දයක් ඇහුණා. දැන් එතකොට ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඒ බල්ලගේ සද්දය ඇහුණාම බුරනකොට ඒ සද්දයේ තුල බල්ලෝ ඉන්නවද? ඒ සද්දේ බල්ලෝ ඉන්නවද? සද්දේ කියන්නේ බල්ලෙක් නෙවෙයිනේ. කන කියන්නේ බල්ලෙක්ද? සෝත විඥානයේ බල්ලෙක්ද? නෑනේ. එතකොට ශබ්දයක් කනට ඇහෙනවා. ඇහුන ගමන් එතනම ඒක ඒ ශබ්දයත් එක්ක මනසට ඒ ඒ ඒ ඇසීම ඇති වෙලා එතනම නිරෝධයි නේද? එතකොට ඔබ බල්ලෙක් කෑ ගැව්වහම ඔබට බල්ලෙක් හිතට මැවිලා පේනවා චිත්ත රූප වශයෙන්. එතකොට ඒ බල්ලෙක් කන දන්නේ නැහැ බල්ලෙක් කියලා. ශබ්දේ දන්නේත් නැහැ කන කියලා. එතකොට එතන ආත්ම දෘෂ්ටියක් නෑ. සෝත විඥාණයට ප්‍රඥප්ති පැන වෙනවා. සෝත විඥාණයට හඳුනා ගන්න පුළුවන් ද බල්ලෙක් කියලා? සෝත විඥාණයට සද්ද වෙන් කළා හඳුන්න බෑ පින්වත්නි. දැන් බල්ලෙක් කෑ ගැහුවා, ඒ අතර පූසෙකුත් කෑ ගැහුවා කියමු. ඔය මේ පූසයි මේ බල්ලයි කියලා වෙන් කරන්න සෝත විඥාණයට බෑ. සෝත විඥාණයේ ඇසීම විතරයි. දැන් මම මේ මයික් එකට තට්ටු කරනවා. සට්ටු කරන ගමන් මම කතා කරනවා. එතකොට මම කතා කරන එකයි මයික්කේ සද්දේ කියලා වෙන් කළා ශබ්ද දෙක වෙන් කරන්න බෑ සෝත විඥාණයට. සෝත විඥාණයට ප්‍රඥප්ති නෑ. සෝත විඥාණයට ශබ්ද දෙක වෙන් කරන්න බෑ. සෝත විඥාණයේ ඇසීම විතරමයි. ඒකේ පිම්පව් නෑ. ඒකේ ප්‍රඥප්ති නෑ. සෝත විඥාණයට විග්‍රහ කරන්න බෑ. ඇසීමක් පමණමයි. ඊට එහා කිසිම කතන්දරයක් විස්තර නෑ ඊට. ශබ්දයක් ඇහුණා ඉපිද නිරෝධයි. ඒ වගේ දැන් අපට නමුත් දැන් අපි බල්ලෙක් කෑ ගන්න, කූසෙක් කෑ ගන්න, කුකුලෙක් කෑ ගන්න, වඳුරෙක් කෑ ගන්න, ලේනෙක් කෑ ගන්න, කාක්කෙක් කෑ, ওই ඔක්කොටම වෙන වෙනම මේ ප්‍රඥප්ති පැනවෙනව නේද? ඒ පැනවෙන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි.
ඒ පැනවෙන්නේ මනෝ විඥානය. ඒක හදලා දෙන්නේ මනෝ විඥාණයෙන් අතීත ආවර්ජනයක් කළ පෙර සංඥාව අවදි කළා තමයි හිතින් තමයි ඒක හදාගන්නේ. ඒක හරිනේ දැන් දැන් ඔය චූටි දරුවෙකුට දැන් චූටි දරුව කවදාකවත් බල්ලෙක් කෑ ගහනව ඇහිලා ඇහිලත් නැහැ ඒ දරුවට. කාක්කෙක් කුකුලෙක් වඳුරෙක් කෑ ගහනව ඇහිලා නැහැ. ඒ දරුවටත් ඕක ඇහෙනවා. බල්ලෙක් දැකලවත් නැහැ. අර චූටි දරුව. දැන් බල්ලෙක් කෑ ගහනවා. එයාට බල්ලෙක් හිතට එනවද? කුකුලෙක් කෑ ගහන කුකුලයක් කෑ ගහනවයි කියලා හිතට එයාට සද්දයක් ඇහිලා නිරෝධය එච්චරයි යදන්නේ. මුකුත් නැහැ. ප්‍රඥප්ති නැහැ එයාට. වඳුරෙක් කෑ ගහමු ලේනෙක් කෑ ගහනවා. කාක්කෙක් කෑ ගහනවා කියලා ඒ දරුවගේ හිතේ ඒක එන්නේ නැහැ. දැන් අපට ඒ සද්දෙට අපි ප්‍රඥප්ති දීලා අපි ඇතුලේ දී තියෙනවා දත්ත තියෙනවා. ඒ සද්දෙට අනුකූලව අපි ඇතුලින් ඒකට මනසින් ආවර්ජනා කළා අතීත ආවර්ජනා කළා අවශ්‍ය රූපේ දෙනවා ඒකට ආරෝපණයක් කරනවා. ඒක මනසින් කරන්නේ. ඒක මනෝ විඥාණයෙන් කරන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. එතකොට පොඩි දරුවාගේ හිතේ එහෙම ඒව නැහැ නේ. එහෙම යා ප්‍රඥාත් ඉගෙනගෙන නැහැ නේ. මේ බල්ලයි මේ පූසයි කාක්කා කුකුල එයා වෙන් කළා දන්නේ නැහැ හඳුනන්නේ නැහැ. සද්දේ ඇහෙනෝ ඉපිද නිරෝධයි. නමුත් එයාගේ හිතේ කාක්කා බල්ලා කුකුල කියලා එහෙම අදහසක් නැහැ යාට. එහෙම රූපයක් එන්නේ නැහැ නේ මනෝමය වශයෙන්. දැන් අපට එහෙම එන්නේ ඇයි? මේ කාක්කා මේ බල්ලා මේ වඳුර කියලා අපි වෙන් වශයෙන් ඒ શબ્දවලට ඇතුළතින් රූප ආරෝපණය කරනෝ නේද? මනසින් රූප ආවර්ජනා කළා ඒකට රූපේ ගලපනවා. ඒ මනසින් රූපයක් හදාගෙන ඒ රූපේ අර බාහිර සද්දෙට ගැට ගන්නවා. ඔන්න පටලැවිල්ලේ. ඕක තමයි මෙතන තියෙන අවුල. ඕක තමයි පටලැවුණු තැන, වැරදුණු තැන, අපි ඔක්කොම හිර වෙච්ච තැන. අන්නේ පටලැවිල්ල මේ ලියන්න හදන්නේ. එතකොට බාහිර සද්දෙට ඇහෙනකොටම අපි ඇතුලෙන් හදාගන්න මනෝමයෙන් තමයි අපට බල්ලෙක් හම්බ වෙන්නේ. සෝත විඥාණයට බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. ඒක විපාක හිතක්. ඒක ඉපද නිරුද්ධයි. ඒ සිත මුකුත් දන්නේ නැහැ. අහිංසකයි. ඒක පිම්පව් මොකවත් එයා දන්නේ නැහැ. එයාට වෙන් කරන්න බෑ. අපි ඔක්කොම මනසින් තමයි හඳුනගන්නේ. දැන් අපි හිතමු දැන් බල්ලට අපි හිතමු ජපන් භාෂාවෙන් කියනවා බල්ලට නම. ඕගොල්ලන්ට බල්ල හිතේ ඇඳෙනව ජපන් භාෂාව දන්නේ නැහැ කියමු. බල්ලට කියන නම ජපන් භාෂාවෙන් දන්නේ නැහැ. එතකොට ජපන් භාෂාවෙන් බල්ලට කියන බල්ලගේ නම කියනවා. එතකොට ඕගොල්ලන්ට බල්ල හිතේ ඇඳෙනවද? ඇයි ඒ වචනේ ඒ શબ્දේ ඕගොල්ලන්ගේ ඒ දත්තේ ඇතුලේ නැහැ. හිතේ නැහැ ඒක. ඒ නිසා ඒ මොකෙද්ද කියලා හයි. කවු මොකද්ද කියලා හයි. ඒක බල්ලෙක් ඇඳෙනවද? නැහැ. එතකොට බල්ල කියලා සිංහලෙන් කියනවා. සිංහලෙන් කිව්ව ගමන් ඒ දත්තේ ඇතුලේ තියෙනවා. ඒක ටක් ගාලා මනසින් ආවර්ජනය වෙලා ටක් ගාලා ඒ රූපේ හිතේ ඇඳෙනවා. දැන් හරිනේ. එතකොට සෝත විඥාණය ප්‍රඥප්ති දන්නේ නැහැ. නම් දන්නේ නැහැ. සෝත විඥාණය කනේ හට ගන්න හිත බල් එක්ක කුකුල එක්ක මේ වඳුරෙක්ගේ සද්දයක්ක මේ මිනිස්සෙක්ගේ සද්දයක්ක මේ පිරිමියෙක්ගේ සද්දයක්ක මේ ගෑනු කෙනෙක්ගේ කටහඬක්ය එහෙම එකක් සෝත විඥාණය දන්නේ නැහැ. එතකොට ඒ ශබ්දය ඇහුනහම අපි ඒක හිතට අරගෙන අපි එකපාරටම අපි යන්නේ අතීතයට. අතීතයට ආපු ගමන් ඒ શબ્දෙට අපි බල්ලෙක් මනසේ ඇඳිලා පේනවා. ඒ බල්ලහු වෙන්නේ කනට නෙවෙයි හිතටයි. බල්ලෙක් පේන්නේ හිතටයි කනට නෙවෙයි. શબ્දයක් ඉතින් නිරෝධ වුණා බල්ලෙක් කනට බල්ලෙක් හිතට මැවිලා පෙවුණා. ඒ මැවිලා පේන රූපය මනසින් විඥාණයෙන් මවල පෙන්නන එකක්. මේ මායාකාර විඥාණය හිතින් මවල පෙන්නන චිත්ත රූපයක් තමයි මේ බල්ලා. දැන් අර බාහිර බල්ලා නෙමෙයි මේ පේන්නේ. හොඳේ අර කෑ ගහව බල්ලා නෙමෙයි පේන්නේ. විඥාණයෙන් මනසින් හදාගත්ත රූපේ. අන්න විඥානේ මායාව. අන්න ඔන්න ඔතන බලන්න ඔබේ හිත ඔබ පිළිවිශ්වාස කරන්න බෑ. විශ්වාස කරන්න එපා. මේ හිත විශ්වාස කරන්න පුළුවන් හිතක් නෙවෙයි. මේක අපි ඉපදුණු දවසෙන් මැරෙනකම් මේ හිත අපිව මුලා කරන එක තමයි කරන්නේ. අපිව රවට්ටන එක එක රූප මනසින් හදලා පෙන්නනවා. එතකොට අර ශබ්දය ඇහුන ගමන්ම මනසින් බල්ලෙක් මැවිලා මවල පෙන්නනවා. මනසින් ඒක හදලා පෙන්නනවා ඒ රූපේ. ඒ රූපේ කියලා කියන්නේ මනසින් පෙර සංඥාව තමයි අතීතයේ දැකපු බල්ලෙක් තමයි හිතට එන්නේ. දැන් අර බල්ල කෑ ගැහුවාම බල්ලෙක් කියන හැඟීම එනවා. හැබැයි ඕගොල්ලෝ දැන් මෙතන 50ක් විතර ඉන්නවනම් බල්ලෝ 50ක් ඉන්නේ එතකොට. සමහර කෙනෙකුට සුදු බල්ලෙක් පේන්නේ. සමහර කෙනෙකුට මනසට ආවර්ජනා වෙන්නේ පේන්නේ කළු බල්ලෙක්. සමහර කෙනෙකුට දුඹුරු පාට බල්ලෙක්. සමහර වෙලාවට එක එක විදියට තමයි එයා දැකපු අතීතයේ දැකපු රූපේ තමයි එයා මනසට ආවර්ජනා කරගන්නේ. එතකොට එකම රූපේනවද එකම ඒ શબ્දෙට?
ඒකම රූපේන්නේ නැහැ. ඒක එක්කෙනා තම තමන්ගේ අතීත පෙර සංඥාව අවදි කරගන්න. එතකොට 10 දෙනෙක් හිටියේ නම් බල්ලෝ 10ක් ඉන්නේ. දැන් එතකොට බලන්න බාහිර ශබ්දය ඇහුණා. හිතින් හිතාගත්තේ මොකද්ද? අතීතයේ පෙර සංඥාවකින් චිත්ත රූපයක් හිතේ අවදි කරගත්තා. දැන් ඇහිච්ච ශබ්දය එතන ඉපිද නිරෝධයි. සමහර වෙලාවට සුදු බල් සුදු පාට බල්ලෙක් කෑ ගහලා තියෙනවා. හිතින් හදාගත්තේ කළු පාට බල්ලෙක්. එතකොට කෑ ගහපු බල්ලද අර හදාගත්තේ? නෑනේ වෙන එකක් හිතේ ඉන්නේ. අන්න එතකොට අන්න එතන ඒ ඇතුලෙන් හදන චිත්ත රූපය ඒකට කියන්නේ උපාදාය රූපය කියලා. අර ඇහිච්ච ශබ්දය ඒක ධාතු රූපය. ඒක ශබ්ද රූපය. එතකොට ඒ ශබ්ද රූපය කනේ කර්ණ කනේ සෝත ප්‍රසාදයේ වැදුනහම එතන කම්පණය වෙලා එතන ඒක ඉපිද නිරෝධයට යනවා. නිරෝධයටපත් වුණාට පස්සේ මනසින් හදාගන්නා අතීතාවර්ජණයෙන් බල්ලෙක් ඒ බල්ලා මනසින් හදාගත්ත බොරු බල්ලෙක් බිල්ලෙක් බල්ලෙක් නෙමෙයි බිල්ලෙක් මායාවක් ඒක හිතින් හදාගත්ත මිරිඟු සංඥාවක් ඇත්තටම හිතේ බල්ලෙක් ඉන්නවද ඒක මනෝ රූපයක් නේද චිත්ත රූපයක් නේද බොරුවක් නේද ඒක මායාවක් ඒක අපේ විඤ්ඤාණය අපට මවල පෙන්නන බොරුව. ඒක බොරුවක්. අන්න ඒ බොරුව ඔය ඇත්තෝ පිළිගන්නවා බල්ලෙක් කෑ ගැහුවයි කියලා අර චිත්ත රූපේ ඇත්තයි කියලා ඕගොල්ලෝ පිළි අරගෙන බාහිර බල්ලෙක් ඉන්නවාය කියලා අර චිත්ත රූපේ බාහිර බල්ලට ගැට ගහනවා. ඔන්න පටලැවිල්ල හොඳයි. අර මනසේ හදාගත්ත චිත්ත රූපය අර එළියේ ඉන්න බල්ලයි මේ කෑ ගහන්නේ කියලා අර චිත්ත රූපය අරගෙන ගිහිල්ලා අර එළියේ බල්ලෙක් කෑ ගහනවා කියලා එළියේ බල්ලෙක් ඉන්නවා අය කියලා ඇත කියන දෘෂ්ටිය ඇතුලෙන් හදාගන්න සංකල්පය. දැන් මොකද වෙන්නේ? එළියේ බල්ලෙක් ඉන්නවා අය කියලා ඕගොල්ලෝ බල්ලා බලන යොමු බලනවා. බල්ලට ගාලෙල වන්න ඕන මෙතන කෑ ගහනවා. බනහන්නත් නැහැ කියලා ඔන්න එළියේ බල්ලෙක් ඉන්නවා අය කියලා ඔන්න ඕගොල්ලෝ හිතා ගන්නවා. දැන් එතකොට එළියේ බල්ලෙක් හිටියේ දැන් ඕගොල්ලන්ට හම්බුනේ මනෝමය චිත්ත රූපයක්. ඒ චිත්ත රූපේ අර බාහිර බල්ලෙක් ඉන්නවාය කියලා ඒ රූපේ අර බාහිර රූපේ කියලා හිතින් හිතාගත්තා. දැන් පේන්නේ වෙන එකක්. අර හිතන්නේ වෙන එකක්. යන්නේ කොහෙද? යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ එකක් නේ. යන්නේ දැන් කණ්ණාඩි S2 මෙතන තියාගෙන නළලේ තියාගෙන බාහිරින් කණ්ණාඩියක් හොයන. ඔයගොල්ලෝ දැකලා තියෙනවද එහෙම ඒවනේ? සමහර කණ්ණාඩි නල්ලේ තියෙනවා කියලා අමතකයි යාට. එයා ඉන්න අනිකට් වටේ කට්ටිය කුටුම් බැන බැන කණ්ණාඩිය හොයනවා. ඒ වගේම එකක් නේද? තියෙන්නේ චිත්ත රූපේ. ඒක බොරුවක්. මේ බාහිරින් බල්ලෙක් ඉන්නවයි කියලා හිතාගෙන බාහිරින් බල්ලෙක් හොයනවා. ඉන්නවද එහෙම? කණ්ණාඩියේ නල්ලේ තියාගෙන කණ්ණාඩි හොයනවා වගේ වැඩක්ද? ඒක මේ වගේ. ඔන්න උපමා කියන්න ඕන තරම්. ඔන්න බල්ලා ගිහින් නිඳ තෙබෙනවා. නිඳ තෙබුණාම බල්ලට පේනවා තවත් බල්ලෙක් ඉන්න ඔලිඳේ. ඉතින් බල්ලා බුරන්න ගන්න කන්න පණිනවා මෙහාට ඇවිල්ලාත් වාඩි වෙලා එයා කල්පනා කරනවා මේ ළිඳේ බල්ලෙක් ඉන්නවනේ. දැන් මූට එළවන්න ඕන මෙතන මේ කියලා එයා කල්පනා කරනවා එයා කැමති නැහැ. ආයි ගිහිල්ලා බිල බලනවා. ආයි බිල බලනකොට ආයි ඉන්න ළිඳේ බල්ලෙක්. මේ පේන්නේ උගේ රූපෙමයි. ඌමමයි පේන්නේ. නමුත් ඌට හඳුනා ගන්න බෑ ඌට තේරුම් ගන්න බෑ තමන්ගේම රූපේ මේ පේන්නේ කියලා. එතකොට අපිත් එහෙම නේද? අපේ මනසේ ඇඳිච්ච රූපේ අපි බාහිරින් හොයනවා. අපිත් ගිහිල්ලා මේ හිතේ ඇඳින බල්ලව මේ බාහිරින් බල්ලෙක් ඉන්නවයි කියලා ඒකට ගැට ගහනවා. අර බල්ල වගේම මුලා වෙනව නේද? අන්න වැරදිල්ල. අපිට වැරදිච්ච තැන. දැන් ওই බල්ල යනවා කණ්ණාඩි ඉස්සරහට. කණ්ණාඩි ඉස්සරහට ගියාම බල්ලට තවත් බල්ලෙක් පේනවා එතන. එතකොට මොකද ඉන්නේ අර කණ්ණාඩි ඉන්න බල්ලට යප් බුරන්න කන්න පයින්. නමුත් එයාට හිතෙනවා කණ්ණාඩිය ඇතුලේ තව බල්ලෙක් ඉන්නවයි කියලා. අපිත් ඒක නේද කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බය වගේම එකක් තමයි අපේ මනසට පේන චිත්ත රූපය. ඒ චිත්ත රූපේ අපට යථාර්ථයක් වෙන්නේ නැද්ද? ඇත්තක් වෙන්නේ නැද්ද? ඒ චිත්ත රූපේ බොරුවක් හැටියට අපට පේන්නේ නැහැ. ඒ චිත්ත රූපේ ඇත්තයි කියලා විශ්වාස කරනවා. එතකොට මොකද වුනේ? ඔබේ විඥාන මායාවට ඔබ රැවටුණා. ඔබ හිත විශ්වාස කරා. ඔබේ හිතට ඔබ රැවටුණා. ඔබේ හිත ඔබ පිළිගත්තා. ඔබේ හිතට ඔබ මුලා වුණා. නමුත් හිතේ බල්ලෙක් ඉන්නවද? හිතේ බල්ලෙක් නැහැ. එහෙනම් බාහිරේ බල්ලෙක් ඉන්නවද? බාහිර බල්ලෙක් ඉන්නවයි කියලා හිතන්නේ හිතින් නේද? ඒතකොට බාහිර බල්ලෙක් පේන්නේ නැහැ අවිෂයයි ඒක.
ඒක දකින්න බෑ. බාහිරින් රූපයක් දකින්න බෑ. බාහිර රූපයක් පේනවා කියලා හිතන්නේ කොහෙන්ද? හිතින්. එතකොට ඔබට හිතටයි පේන්නේ. ඒ හිතට පේන රූපේ බාහිරින් ඕගොල්ලෝ ඒක තියනවා කියලා හිතන එක ඇත කියන දෘෂ්ටියයි, ඇත කියන අන්තයයි. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මේ අමහරණි බුදුරජාණන් වහන්සේ ඔන්න බලන්න ඉස්සෙල්ලම කරේ ලෝකේටම වෙච්ච වැරදීම පෙන්වුවා ඉස්සෙල්ලම. හොඳයි. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මේ ලෝකෙටම වැරදුනා. මේ බාහිර දෙයක් ඇති බවට පනව ගන්නව ඇත කියන දෘෂ්ටියයි, සාසත දෘෂ්ටිය. ඒ බාහිර එක දකින්න නැත්තම් නැත කියලා හිතින් පනව ගන්න. නැත කියන දෘෂ්ටියයි. ඇත නැත අන්ත දෙකින් මිදින තැනයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඇත නැත අන්ත දෙකින් මිදෙන තැනයි මිදෙන පිළිවෙතයි භාගතුන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව. අන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එතකොට බලන්න දැන් ඕව ඇත්ත බාහිරින් බල්ලෙක් ඉන්නවාය කියලා අර මනසින් හදාගත්ත මෙහි බල්ලෙක් ඉන්නවාය කියලා. එතකොට එහෙ ඉන්නවයි කියලා හිතාගත්තේ මනසින්. නමුත් චිත්ත රූපයක් තියෙන්නේ. ඒ චිත්ත රූපය අර බාහිර රූපෙට ගැට ගැහුවා. ගැට ගැහුවාම ඔබට බාහිරක් මේ භෞතිකයක් හැදෙනවා. දැන් මෙතන බලමු අපි මේ මොහොත. දැන් මෙතන පිරිසක් ඉන්නවා. මේ කැමරාවක් තියෙනවා. මෙතන අපේ හාමුදුරුවන්ගේ පොත්තුන හාමුදුරුව ෆොටෝ වී තියෙනවා. මෙතන හාමුදුරු නමක් ධර්මාසනේ ඉඳගෙන මොනවද කියවනවා. එතකොට මේ ගියක් තියෙනවා. මේ පැත්ත විහාරයක් තියෙනවා. පොඩි දාලා තියෙනවා. පාරක් තියෙනවා. පියදුරු දාලා පිරිසක් ඉන්නවා. දැන් මම මේ කිව්වේ මොනවයි? මේ මෙතන තිබෙච්ච භෞතික පරිසරයනේ කිව්වේ. දැන් මම මේවා කිව්වේ චක්කු විඥාණයෙන්ද? මගේ ඇහැ දන්නවද මේ කැමරාවක් මේ පිරිමි ගැහණු මේව වෙන් කරන්න පුළුවන්ද ඇහැට? ඇහැ දන්නේ නැහැ. මේ රූප ටික මේ වර්ණ සටහනක් හැඩතලයක් පේන එක මනසට අරගෙන මනසින් නේද මම කිව්වේ? එතකොට මනසට මේ තීන භෞතිකයේ මනසට හම්බ වෙනකොට ඒ මනසින් හදාගත්ත චිත්ත රූපේද මේ බාහිර රූපේ? නෑ. මේ බාහිර රූපේ මට පේන්නේ නෑ. මේක හිතන්න කිව්වොත් මං හිතන්නේ මනෝ. මනසින් හිතන්නේ මන. ඒ කියන්නේ චිත්ත රූපයක් මට හම්බ වෙන්නේ. ඒ චිත්ත රූපේ මේ බාහිර ධාතු රූපය නෙවෙයි. ධාතු රූපය මේ චිත්ත රූපය මේ ධාතු රූපයට ගැට ගැහුවොත් ඇත කියන අන්තය. එතකොට මට මෙහි පිරිසක් හම්බ වෙනවා. මෙතන හාමුදුරු කෙනෙක් ඉන්නවා අය, මෙතන පිරිසක් වාඩි වෙලා බණ අහනවා අය, මේ කැමරාවක් මෙහිට එල්ල කරලා තියෙනවා අය, මෙහෙමයි කියන අන්න භෞතිකයක් හම්බ වෙනවා. මේ ලයිට් දාලා තියෙනවා, මඩුවක් හදලා තියෙනවායි කියලා මේ භෞතිකයෙන් මට ඒක හම්බ වෙනවා. ඒ භෞතිකයක් මට හම්බ වෙන්නේ අර චිත්ත රූපයේ මේ ධාතු රූපයට ගැට ගැහුවොත් නේද? එතකොට මේ ධාතු රූපය මට පේන්නේ අනිදස්ස නැහැ. මේ වර්ණ සටහනක් හැඩතලයක් පේනවා. නමුත් එතන මට විස්තර නැහැ. ඒක මම මනසට ගත්තාම මේ සම්පූර්ණ මේක Nirodhay මෙහෙන් මනසින් හම්බ වෙන චිත්ත රූපයක්. චිත්ත රූපය තනත් බොරුවක්. එතකොට මෙහෙම ලෝකයක් තියෙනවද? නායං ලෝකෝ න පරලෝකෝ න උභෝචන්තිම සූර්යා. මෙහෙම ලෝකයක් නැහැ. මේ භෞතිකයක් හම්බ වෙන්නේ ඇත කියන දෘෂ්ටියත් එක්ක. මේක ටිකක් ගැඹුරයි. මේක ටිකක් ගැඹුරුයි. හැබැයි මේක අල්ලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මේක හිතට දැනෙන එකක්. මේක දැනුනොත් ඒ මොහොතේම කෙලෙස් කුට්ටි පිටින් කැඩිලා යන්නේ. මේ මොහොතේම හිත නිමෙනවා. හිත විවේකයටපත් වෙනවා. සිතිවිලි හුදකලාවටපත් වෙනවා. මහා ශුන්්‍යතාවයකට හිත බැහැගන්නවා. චේතෝ විමුක්තියකට හිත බැහැගන්නවා. අන්න එතකොට ඒ හිතේ කිසිම දෙයක හිත තැවරෙන්නේ නැහැ. හිත ගලාගෙන රූපයක් දැක්ක සද්දයක් ඇහුණත් ඒකේ ඇතුලේ රින් ගන්න යන්නේ. ඒක එහෙම්ම ගලාගෙන යනවා. අතහැරෙනවා. අන්න එතකොට අර රහතන් වහන්සේගේ හිත නෙළුම් කලේ වතුර බින්දක් තිබුණා. නෙළුම් කලේට වතුර උරන්නේ නැහැ නේ. ඇද ගන්න නැහැ. ඇබ්සෝබ් වෙන්නේ නැහැ. එතකොට එතන ඒක ග්ලිස්සලා යනවා. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේගේ හිත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක ditta suta muta viññāta කියන ධර්මත් එක්ක නෙළුම් කලේ තියෙන වතුර බින්දුව වගේ ආරම්මණේ බැහැගන්නේ නැහැ. ආරම්මණේ රින්ගන්නේ නැහැ. ආරම්භනේ විස්තර නැහැ. ditte ditta matta සුතේ සුත මත්තම් දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුව විතරයි, දැනුනොත් දැනුන විතරයි, හිතුනොත් හිතුන විතරයි. ඊට එහා මොකුත් නැහැ. විස්තර නැහැ. කතා කරන්න බෑ. විස්තර කතා කරන්න බෑ. ඒක එතනම අවසන් වෙනවා. අන්න එහෙම ලෝකේ අතහැරින ක්‍රමයක් මේ දර්ශණයට ඇතනත අන්තනකින් මිදිලා ශුන්්‍යතා දර්ශණයට ආවට පස්සේ අන්නේ විදිහට මේ ලෝකෙම අතහැරෙනවා. Tamanට Tamanවත් නැහැ. දැන් ඔබට මාව දකින්න බෑ. මට ඔබව දකින්න බෑ. දැන් මගේ ඇහැට පුළුවන්ද මේ කට්ටිය අඳුරගන්න? ඇහැ දන්නේ නැහැ.
චක් විඥානේ දන්නේ නැහැ නේ. මං ඕගොල්ලෝ හඳුනා ගන්නකොට මං මන ආයතනෙට ගිහිල්ලා මන අතීත ආවර්ජනේ පෙර සංඥාවකින් තමයි මං ප්‍රඥප්තිය හදාගන්නේ මේ අහවල් කෙනා කියලා මේ 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 ස්ත්‍රී පුරුෂ කියලා මෙහෙම හදාගන්නේ තරුණ මහලු කියලා හිතින් හදාගන්නේ. එතකොට මේ මේ මනසින් හදාගන්නකොට එතන තියෙන චිත්ත රූපයක්නේ. දැන් ඇහි ලෝකේ ඇහෙන් දකින්න ලෝකේ අවසන් වෙලා තමයි මනෝ ලෝකේ ගොඩ නැගෙන්නේ. එතකොට මනෝ ලෝකයේ තුල මට හම්බෙන්නේ ඔබ චිත්ත රූපයකින්. චිත්ත රූපේ ඇත්තක්ද? චිත්ත රූපේ කියන්නේ විඥාන මායාව. විඥානයේ පෙන්නන බිල් එකේ. විඥානයේ පෙන්නන බොරුවක්. විඥානයේ පෙන්නන සිහිනයක්. විඥානයේ පෙන්නන මිරිඟුවක්. ඒක හරියට අර ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා බල්ල රැවටුනේ. රැවටෙනෝනේ අන්න ඒ වගේ රැවටීමක් තමයි චිත්ත රූපේ ඇත්තේ කියලා පිළිගත්තොත්. අර බල්ලගේ රැවටීමයි චිත්ත රූපේ ඇත්තේ කියලා අපි රැවටීමයි දෙකම එකයි. වෙනසක් නැහැ. ඉතින් අන්න ඒ වගේ චිත්ත රූපයේ බොරුවක් බව තේරුම් ගන්න. එතකොට ඔබ මේ භෞතික ලෝකයේ මේ රූපෙනුත් ඔබ ධාතු රූපෙනුත් ඔබ බාහිරින් මිදෙනවා. චිත්ත රූපයත් බොරු කියලා දැනගත්තහම මනසිනුත් මිදෙනවා. එතකොට මේ බාහිරින් මිදිලා ඇතුළේ තියෙන නාම රූපෙන් මිදිලා නාමෙනුත් මිදුනහම ඒ එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ චේතෝ විමුක්තිය. එතන තියෙන්නේ ශුන්්‍යතාවය. එතන තියෙන අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්පනහිත චේතෝ විමුක්තිය, මහා ශුන්්‍යත දර්ශනය, සම්මා දිට්ඨිය. එතන දුක අවබෝධ වෙලා, එතන සමුදය නැහැ, ප්‍රඥප්ති පැනවෙන්නේ නැහැ, ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙලා, නිරෝධය සාත් වෙලා, ශුන්්‍යත චේතෝ විමුක්තිය මාර්ගය තියෙන එතන, ඒ යෝනිසෝ මනසිකාරයෙන් ශුන්්‍ය දර්ශනය තියෙන නිවන තියෙන්නේ, අරමුණු වෙලා තියෙන්නේ. අන්න එතකොට එතන තියෙන සම්මා දිට්ඨිය. අන්න ශුන්්‍යත දර්ශනය තුළින් ඇතනත අන්ත දෙකින් මිදලා මහා ශුන්්‍යතාවයක් තියෙනවා. අහා ශුන්්‍යත දර්ශනයක්. අන්නේ ශුන්්‍යත දර්ශනය තමයි බුදුරජාන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. අන්නේ ශුන්්‍යත දර්ශනය තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. එතකොට මේ පේන්නේ මොනවයි? අපි පේනවා. දැන් අපිට මේ දේතු රහතන් වහන්සේට ශුන්‍යයි කිව්වහම මේ අරමුණු නැති වෙන එක නෙමෙයි කියන්නේ. අරමුණේ සත්පුජ්‍යලේ ආත්මයක් නෑ. අරමුණේ දැන් දරුවට චූටි දරුවට රූප පේනවනේ. සද්ද ඇහෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා, රස දුන්නා, එයාට බත් දුන්නක් කනවා, අසුචි හම්බුණත් කනවා. එයා ස්පර්ශය යාට දැනෙනවා, රසගුණ දැනෙනවා. නමුත් එයාට සත්පුජ්‍යල හැඟීමක් එන්නේ නැහැ. රහතන් වහන්සේටත් එහෙමයි. එතකොට ධර්මයේ ශුන්්‍යතාවයේ දකින්න කෙනාට රූපේ පේනවා, හඳුනා ගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ ඉස්සරහට සාරිපුත්ත මහරහතන් වහන්සේ එනවා. අනාථපිණ්ඩික සිටුතුමා එනවා, විසාකා උපාසිකාව එනවා. බුදුරජාන් වහන්සේ දන්නවා මේ ඉන්නේ සාරිපුත්තා, මේ ඉන්නේ විසාකාව, මේ ඉන්නේ සුදත්ත, එහෙම නැත්නම් අනාථපිණ්ඩික සිටුතුමා මේ ඉන්නේ කියලා උන්වහන්සේ නුවණින් දන්නවා. මේ එන කෙනා එතකොට භාග්‍යතුන් වහන්සේ බාහිරින් විසාකාවක් හම්බෙලා, එතකොට අනාථපිණ්ඩික සිටුතුමා හම්බෙලා, සැරිත් මුගලන් මහරහතන් වහන්සේලා හම්බෙලා, බාහිරින් හම්බෙලානේ බුදුරජාන් වහන්සේ. එතකොට බාහිර නැති කියන්නේ කොහොමද? එතකොට අර රූපයේ පේනව භාගතුන් වහන්සේට අතීත ආවර්ජණයෙන් මේ අහවල් කෙනා කියලා අදහසක් එනවා. අදහස ආවට ඒ අදහස බොරු. ඒ අදහස සිහිනයක්. ඒ අදහස මායාවක්. ඒ අදහස බොරුවක්. ඒ අදහස බිල්ලෙක්. එහෙම එකක් නැහැ. ශූන්‍යතාවයට ඇතුලින් අවදි වෙලා. හැබැයි ප්‍රඥප්තිය පණවන්න පුළුවන්, ධර්ම දේශනා කරන්න පුළුවන්, සාරිපුත්ත කියලා කතා කරන්න පුළුවන්, බාහිරින් කෙනෙක් පණවන්න පුළුවන්. හැබැයි ඒ පැනවීම බොරුව, මායාව, සිහිනයක්. ඒක උන්වහන්සේට එහෙම දෙයක් නැති බවට ඇතුළතින් අවදියක් තියෙනවා, සිහියක් තියෙනවා, නුවණක් තියෙනවා. ඒ තමයි අරිහත් ඵල චේතෝ විමුක්තිය. එතකොට ඇතුළෙන් උන්වහන්සේ පරිහරණය කරන දැන් ඉතින් සිවුර පාගන්නෝ අන්දනේ. ඉතින් උන්වහන්සේලා ඒවා සිවුරු පරිහරණය කළා. එතකොට සිවුරක් බාහිරින් හම්බ වෙනව නම් කොහොම ඒ සිවුර පෙරෙව්වේ? එහෙම එනවනේ මේ ප්‍රශ්නේ එනවනේ. දැන් බාහිරින් එහෙම සිවුරක් නැහැ කියනවනම්, අභ්‍යන්තරින් වූ සිවුරක් නැහැ කියනවා නම්, එතකොට භාග්‍යතුන් වහන්සේ සිවුරු කරෝගෙන පාත්‍ර අරගෙන පිණ්ඩපාති ගියේ කොහොමද? එහෙම දෙයක් බාහිරින් අපට එහෙම සිවුර පාත්‍රය කියලා පැනවුවට, එහෙම චක්කු විඥානයේ තුල, කාය විඥානයේ තුල, සෝත විඥානයේ තුල එහෙම එකක් හැඟීමක් නැහැ. මනසෙත් එහෙම දෙයක් නැහැ. නමුත් සිවුර පරෝගෙන යන නිකලස් පරිහරණය. නිකලස් පරිහරණය. අපට බාහිරින් දැන් මම කියන මේක වටාත්ත කියලා. වටාත්තක් කියලා කියන්නේ කොහොම මේක? මගේ චක්කු විඥානේ දන්නවද මේක වටාත්තක් කියලා? නෑනේ. එතකොට වටාත්ත කියලා මම මේකට කියන්නේ මේ අතීත මේ අරමුණ
මනසට අරගෙන අරගෙන පෙර සංඥාවක් මේක වටාත්ත කියලා මම ඉගෙනගෙන තියෙනවා. ඒ සංඥාව තියෙනවා. මතකයේ තියෙනවා. මම මේක කලින් මේක හිමේ දෙයක් අහලවත් නැත්තම් මට මේක වටාත්තක් කියන්න බෑනේ. ඒ පෙර මතකයේනේ අවදි වෙන්නේ මට. මේක වටාත්තක් කියලා මේ මතකයේ අවදි කරගත්තා. මතකයේ අවදි කරගෙන තමයි මේක මනෝමයෙන් හදාගත්තේ වටාත්ත කියලා. මේ වටාත්ත හැදුවේ චක්කු විඥානයේ නෙමෙයි මනෝ විඥානයේ. මනෝ විඥාණයෙන් පනවා ගැනීමක් තියෙන. එතකොට මනෝ විඥාණය කිය හදවගත්තේ මනෝමය වශයෙන් ගොඩනගාගත් එකත් මේ වටාත්ත කියන්නේ. එතකොට මට වටාත්තක් හම් වෙන්නේ ඇහැටද මනසටද? එතකොට මේ බාහිරින් වටාත්තක් තියෙනවද? නෑ නේද? එතකොට මනෝමයෙන් හදාගත්තේ වටාත්ත. එතකොට මනෝමය වශයෙන් එතන වටාත්තක් තියෙනවද? පෙර මතකයේ නේද අවදි කරන්නේ? පෙර සංඥාව පුරාණේ කන්නේ. පුරාණේ අවදි කරන්නේ. එතකොට මේ දැනුම බොරු නේද? ඒ දැනුම පුරේ. එතකොට වටාත්තක් පිටින් හම්බෙන්නෙත් නෑ, ඇතුලෙන් හම්බෙන්නෙත් නෑ. මෙතන මොකද්ද කියන්නේ? ශූන්‍යයි. එහෙම දෙයක් නෑ. එහෙම වටාත්තක් කියලා එකක් නෑ. හැබැයි වටාත්ත තියාගෙන මේක බන කියන්න අරන් යනවා. අපි මේක පවන් ගහනවා. මේක තියාගෙන පරිහරණය කරනවා. මොකද්ද ඒ පරිහරණය? එතකොට ආත්ම දෘෂ්ටියෙන් තොරව පරිහරණය කරන්න පුළුවන්. රහතන් වහන්සේලා පරිහරණය කරන දේවල් අන්න එහෙමයි. එතකොට මම රහත් කියලා නෙමෙයි කියන්නේ හොදේ. එහෙම රහතන් වහන්සේ නමක් ඉන්නවද? දැන් රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට මම රහතන් වහන්සේ කියන්නේ මම අතීතෙන් ආවර්ජනා කළා නේද? දැන් මගේ අතපය මේ ශරීරයක් තියෙනවා, මේ කුණපයක් තියෙනවනේ. කෙස්ලොම් නියද සම්මස්නහරෝලින් හැදිච්ච ආගත් ආහාරවල ඕජාව ඇදගෙන මේ මහා කුණු ගොඩක් තියෙනනේ මෙතන. මේ ශරීරයක් තියෙනවනේ. ඒ තියෙනවයි කියලා මම හිතන්නේ කොහෙන්ද? මගේ ඇහැ දන්නවද මේක අතපය කියලා? කෙස්ලොම් නියද ඇහැ දන්නවද? හදන්න. එතකොට මට මගේ මේ භෞතික ශරීරයේ මේ සංගානන්ද හාමුදුරුවේ කියලා මම භෞතිකෙන් එහෙම කෙනෙක් නෑ. එතකොට මනසින් තමයි මං හදාගෙන. එතකොට මනසේ ඉන්නවද එහෙම කෙනෙක්? එතකොට මට මාවවත් නෑනේ. එතකොට රහතන් වහන්සේ ඉන්නවද? එතකොට මං රහත් කිව්වොත් මාර්ගඵලලාභී කිව්වොත් මහා අමු බොරුවක් නේද කියන්නේ? එහෙම එකක් නෑ. එහෙමයි නෑ ලෝකේ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්, බුද්ධ, පසේ බුද්ධ එහෙමයි ඉන්නවද? එහෙම අය නෑ. ඒ මනසින් හදාගන්න ප්‍රඥාත්ති එහෙම කෙනෙක් නෑ. දැන් එතකොට ඕගොල්ලෝ බුදුහාමුදුරු ඉන්නවයි අර විහාරේ කියලා ඕගොල්ලෝ මල් පහන් සුදුන් අරන් ගිහිල්ලා සාදු සාදු කියලා ඕගොල්ලෝ වඳිනවා. බුදුහාමුදුරු මෙතන ඉන්නවයි කියලා හිතාගෙන. එතකොට ඕගොල්ලෝ බුදුහාමුදුරු කෙනෙක් ඕගොල්ලන්ට හම් වෙන්නේ බාහිරින් පනවගෙන ඕගොල්ලෝ. නමුත් ඕගොල්ලන්ට හිතට නේද පේන්නේ මේ චිත්ත රූපේ? එතකොට ඔබේ චිත්ත රූපෙටම නේද ඔබ වැඳලා තින්නේ? බාහිර රූපයකටද වැඳලා තින්නේ ඔබේ චිත්ත රූපෙටමද? ඔබේ හිතේ අනිත් අන්තිමේ බලනකොට මට මාවමනේ මටමනේ වැඳලා තියෙන්නේ. බුදුන් වඳිනවා කියලා ගිහිල්ලා බුදුන්ට නෙමෙයි වැඳලා තියෙන්නේ. තමන්ටම තමන් වැඳගෙන. එහෙම ගන්න නේද වෙන්නේ? අන්න එතකොට ඒක අවබෝධය කියන්නේ මොකද? අන්න බුද්ධ ස්වභාවය. අන්න ඒක තමයි බුද්ධ ස්වභාවය. එතකොට ඔබ බාහිරින් බුදුන් හාමුදුරුව දකින්නේ දර්ශනීය ඥානය තියෙන කෙනෙක් බාහිරින් බුදු කෙනෙක් හම්බ වෙන්නේ. එයාට බුද්ධ කියලා අපි බාහිරින් පනව ගන්නෝ. ඒ පනව ගන්න එක මනෝමයෙන් හදා ගන්න චිත්ත රූපයක්. ඒක බොරුවක්. එතකොට බුදු කෙනෙක් ඔබට බාහිරින් හම් වෙන්නෙත් නෑ, මනෝමයෙන් හම් වෙන්නෙත් නෑ. බුද්ධ කියලා කෙනෙක් නෑ, බුදු කෙනෙක් නෑ. ඔබට බුද්ධ ස්වභාවයක් හම් වෙනව, අවබෝධ ඥානයක් හම් වෙනව. අන්න ඒ අවබෝධයට කියනවා බුද්ධ කියලා. ඒ අවබෝධයටයි බුද්ධ කියන්නේ. එතකොට ඔබ බුදුන් වඳින්න. හැබැයි මේ විඥාන මායාව නේද? මායාව දැකලා වඳින්න, මල් පහන් සූඳුම් පූජා කරන්න. ඒ බුද්ධ සද්ධාව කියන්නේ ඒකයි. සද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තමයි වන්දනා කරන්නේ. දැන් ඔබට අවබෝධය ඔබ තුලින් දකින්න. ඔබ බුද්ධ දකින්න එතකොට. ඔබ බුදුරජාණන් වහන්සේ ඔබ තුලින් ඔබ දකින්න. ඔබ ධර්මයේ ඔබ තුලින් දකින්න. ඔබ ත්‍රිපිටකයේ මේ පොත් වහන්සේලා තුලින් නෙමෙයි ධර්මයේ දකින්නේ. තමන්ගේ මනස තුලින් ධර්මයේ දකින්න. සංඝ රත්නියත් බාහිරින් නෙමෙයි දකින්නේ, තමා තුලින් දකින්න. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පැනවෙන්නේ මේ ශුන්‍යතා දර්ශනයෙන් නේද? අන්න එතකොට තුනුරුවන් කියලා එකක් තියෙනවා. බාහිර දිව්‍ය ලෝකේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න, හතර අපායවල හිතාගෙන ඉන්න ඕගොල්ලෝ දැකලා තියෙනවද? අඩුම ගාන දැන් මේ ලෝකේ බල්ලෙක් හම්බෙන්නේ නැහැ පිටින්, මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හම්බෙන්නේ නැතිකොට අර නොපෙනෙන ලෝකයක් පිළිබඳව හිතන්නත් පුළුවන්. හිතන්නවත් බෑ. ඔබට ඔබවත් හම්බෙනවද? ඔබට ඔබවත් නැහැනේ. අන්න එහෙම ශුන්‍යත දර්ශනයක් පින්වත්නි මේ කියන්නේ. මේ කියන දේ හැබැයි මේ සම්මත ධර්මේ නන් නෙවෙයි හොඳේ. මේක මේ සම්ප්‍රදායට සංස්කෘතියට සම්ප්‍රදායට මේ කරගෙන සාම්ප්‍රදායික දේවල් වලට උඩු යටිකුරු වෙන්න වදිනෝ මේක.
මේක මේ සාම්ප්‍රදායික බණක් නෙවෙයි. මේක මේ මේ අපි පිළිගත්ත විශ්වාසයන් සම්පූර්ණයෙන්ම මහා විකෘතියක් එතකොටනේ. සවන් එතකොට බලන්න. එතකොට බාහිර ලෝකේ සත්පුජ්‍යල හැඟීමකින්නේ අපි කටයුතු කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සත්වේ පුජ්‍යල ඒක ආත්මයක් යමක් දෙයක් කියලා හමු වෙන්නේ නැති ස්වභාවයක්නේ. අපි සත්පුජ්‍යල ආත්ම වශයෙන් හැඟී ආට මේ කල්පනා කරලා තියෙන. හැබැයි මේ කියන දර්ශනය ලෝකෝත්තර දර්ශනය. මේක ලෞකික නෙවෙයි. මේක කම්මස්ස කතා ධර්මයේ නෙවෙයි. හොඳේ. කම්පල විශ්වාසයේ මත ගොඩ නැගෙන ධර්ම ඔයගොල්ලෝ අනුගමනය කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක බුදුදහම නෙවෙයි නිගණ්ඨනාථ පුත්තගේ ධර්මය. ඒක දැන් බුදුදහම කියලා මේ ප්‍රසිද්ධ වෙලා ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙන නිගණ්ඨනාථ පුත්තගේ ධර්මය. ඒක ජෛන ආගම. එහෙම නැත්නම් Hindu ආගම් කියලා. ඒව දේව සංකල්පයක ගොඩ නැගෙන Hindu ආගම්. නමුත් බුදුදහම කියන්නේ කර්මඵල ධර්මසාවේ නෙවෙයි බුදුදහම කියන්නේ හේතුඵල ධර්ම. මෙන්න මේ වගේ මහා ශුන්්‍යතාවයකින් ජීවිතයේ යථාර්ථයේ සත්‍ය පෙන්වන ධර්මයක් තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට බුද්ධ ධර්මයේ කියන එක පොතකින් ගන්න පුළුවන්ද? පොතේ පොත්වල නෑ බුදු ධර්මයේ. එතකොට බුදු ධර්මයේ ලියන්න පුළුවන්ද? ලියන්න බෑ. බුදු ධර්මයේ කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. කියන්න කිව්ව බොරුනේ කියන්නේ. දැන් මම මේ ඇත්තයි කියන්නේ. මම මේ බොරු කියන්නේ. බොරුනේ කියන්නේ. දැන් මේ කියන එකක්වත් මේ දැන් බන කියා කියහනවයි කියලා ඕගොල්ලෝ අහනෝ මේ බොරු කියන්නේ. දැන් හැබැයි මේ කියන දේවල් මේ වචන ඔක්කොම සම්මුතියෙන් නේද ගන්න? දැන් මං කියන අර බල්ලෙක් හිටියාය බල්ලා බිරනකොට මෙහෙමයි කියලා බල්ලෙක් හිටියයි. නෑනේ. දැන් මෙතන හාමුදුරු නමක් ඉන්නවායි කියලා මම කියන එහෙම හාමුදුරු නමක් ඉන්නවායි මෙතන නෑනේ. මෙතන පිරිසක් බණ අහනවයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම පිරිසක් ඉන්නවා. ඒක මනසින් හදාගන්න මනෝලෝකයක්නේ. ඒ මනෝලෝකේ සිහිනයක්නේ බොරුවක්නේ මායාවක්නේ. අර පාරේ යනකොට දවල්ට මිරිඟු පේනවා. වතුර වගේ පේනවා. නමුත් එතන වතුර තියෙනවයි. වතුර නෑ. නමුත් වතුර වගේ පේනෝ නේද? ওই සතු රැවටිලා දුවන්නේ නැද්ද වතුර බොන්න කියලා දෙන්න. උන්ට වතුර හම්බ වෙනවද? අපිත් ඒ වගේනේ මනෝමයෙන් හම්බ වෙන මිරිඟුවට අපිත් ඒක මනසට පේන දේ ඇත්තයි කියලා හිතාගෙන ඒක ලුහු බැඳගෙන යනවනේ. අන්තිමට අපට හම්බ වෙනවද? හම්බ වෙන්නේ නෑ. දැන් අපි ටීවී බලනවා. ටීවී බලනකොට ටීවී එකේ මිනිස්සු කතා කරනවා වගේ පේනවා. පාරවල් පේනවා, ගෙවල් දොරවල් පේනවා, ගස් කොළන් පේනවා ටීවී එකේ. ටීවී එක ඇතුලේ ඒවා තියෙනවද? ඉතින් අපි තියෙනවයි කියලා ඒකේ සමහර කියලා දුක් මුසු දේවල් යනකොට අඬනවා, සතුටු වෙනවා, ඊනහා වෙනවා. නමුත් ඒ මොකක්වත් ඒකේ තියෙනවද? ඒතෝ විඥාන තිරේ කියන්නේත් ඒක විඥාණයට මැවෙන දේ. ওই ටීවී එකේ තිරේ වගේමයි. සම්පූර්ණ බොරුමයි මේ හිත පෙන්වන්නේ අපට. බොරුමයි පෙන්න. දැන් අපි මේ මිනිස්සෙක මිනිස් ලෝකේ ඉන්නවායි, ලංකාවේ ඉන්නවායි, මේ මිනිස් ලෝකේ ඉපදිලායි. මෙහෙමයි මෙහෙමයි කියලා අපිට මේ ලෝකයක් හදලා පෙන්වන්නේ කවුද? විඥානේ, මායාව. ඒ එයා පෙන්වන හැම දෙයක්ම ඇත්තද? 100ට 100ක් බොරු පෙන්වන්නේ. බොරුමයි කියන්නේ. එතකොට මේ මායාවෙන් හිතලා යමක් කිව්වොත් කියන්නේ ඇත්තද බොරුවක්ද? විඥානේ සම්පූර්ණ බොරුනේ පෙන්වන්නේ. දැන් මෙම් බණ කියනකොට අතීතාවර්ජනා කළා එක එක දේවල් කියනවා. එක එක සම්මුතින් එනවා. ඒ ඒ විඤ්ඤාණයට පෙන්වන දේවල් ඔක්කොම බොරු පින්. මම මේ කියන එක මංවත් පිළිගන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ පිළිගන්නේ. මම මේ කියන එක මම පිළිගන්නේත් නැහැ. ඕගොල්ලෝ පිළිගන්නත් එපා. මේ බොරුවක් කරන්නේ. ඉතින් අන්න එහෙම වෙන්නේ තැනක ඒක කියන්න බෑ. ඒක වචනෙට නගන්න බෑ. ඒක ලියලා පෙන්වන්න බෑ. ඒක අහගෙන ඉන්නකොට හිතට දැනෙන එක. ඒ හිතට දැනෙන එක වචනෙට පෙරලන්න බෑ. පෙරලන්න කිව්ව බොරු කියන්නේ. ඉතින් අන්න එහෙම දෙයක් තියෙන. දැන් ඔය ඇත්තන්ට එහෙම දැනෙනෝ නේද? බාහිරින් රූපයක් අපි මනසින් හදාගත්ත මනෝලෝකේ තමයි අර බාහිරට පනවන්නේ කියන එක. දැන් අපි දැන් මේ කියන ඔන්න තව උදාහරණ, අන්තිම උදාහරණය. හොඳ? ඔන්න මේකෙන් බලන්නේ කියන දේ තේරෙනවද කියලා. අන්තිම එක. දැන් අපි දැන් මේ අර 120 පාරේ ඇවිල්ලා මේ පැත්තට හැරුණානේ. එතෙන්ට කියන්නේ මොකද්ද? මේ ගෝණපල හන්දිය කියලානේ. ගෝණපල හන්දිය කියමු. එතන දැන් මේ පැත්තට හැරෙනකොට දැන් ඔයගොල්ලෝ ගෝණපල හන්දිය කියුවාම ගෝණපල හන්දිය මතක් වෙනෝනේ. චිත්‍ර රූපේ හැදෙනෝ නේද කට්ටියට ඔක්කොටම. එතකොට මේ එතන තියෙන චිත්‍ර රූපේ දැන් ඔයගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා තියෙන නිසා, ඒ වටපිටාව දන්න නිසා, පාරවල් කඩවල් දන්න නිසා ගෝණපල හන්දිය කියලා කිව්වහම ඔයගොල්ලන්ට ගෝණපල හන්දියක් මැවිලා පේනවා. මැවිලා පේනවා. දැන් මේ මැවිලා පේන්නේ අර අහේ භෞතිකයේ තියෙන එකද ඔයි මැවිලා පේන්නේ? බාහිරේ තියෙන ගෝණපල අර බාහිරේ තියෙන එකද අපි පේන්නේ? එහෙ එක පේනව නම් එතන දැන් මොකද්ද වෙන්නේ? ඇක්සිඩන්ට් එකක් වෙලාද? මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඒවත් පේන්නෙපායි. ඒව පේන්නේ නැහනේ.
එතකොට ඔයි පේන්නේ අතීතයෙන් මනසින් ගත්ත මතකේ නේද ඔයි පේන්නේ. එතකොට ඒ චිත්ත රූපේ නේද? ඒ චිත්ත රූපේ අර බාහිර තියෙන ගුණපල හන්දියද? නෑනේ. ඉතින් අවදි කරගත්ත මතකේ නේද? එතකොට බාහිර ගුණපල හන්දියක් මේ මොහොතේ ඔයගොල්ලන්ට පේන්නේ නෑ. පේනෝ නම් එතන වෙන දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕන. දිවස් නෑනේ. පේන්නේ නෑ. එතකොට ඔබ ඔබ අතීතයේ දැකපු ගුණපල හන්දිය ඔබේ මතකයෙන් ඔබ අවදි කරගත්තා. මතකේ පේන්නේ හොඳ චිත්ත රූපයක්. ඒ චිත්ත රූපය අර බාහිර තියෙන ගුණපල හන්දිය නෙවෙයි. ඔබේ ඔබේ හිතයි ඔබට ඔයි පේන්නේ. එතකොට හිතේ ගුණපල හන්දියක් පේනවා. හිතේ එතන ගුණපල හන්දියක් නෙවෙයි පේන්නේ. අතීත මතකයෙන් විඥාණය මවල පෙන්වන දේ ඔයි තියෙන්නේ. චිත්ත රූපයක් ඔයි පේන්නේ. ඒ චිත්ත රූපයේ ගුණපල හන්දියද? නෑනේ. එතකොට බාහිර ගුණපල හන්දිය පේනවද? පේන්නේ. එතකොට හිතේ තියෙන මවල පෙන්වන චිත්ත රූපයේ ගුණපල හන්දියද? එහෙනම් බාහිරත් නැත්තම් ඇතුළෙත් නැත්තම් එහෙම දෙයක් තියෙනවද? එහෙනම් මේ පෙන්වුවේ විඥාන මායාව නේද? විඥාන මායාව පෙන්වුවේ. අනේ ඒ වගේ නේද හැම දෙයක්ම ජීවිතේ. තමන් ගැන හිතන්නකෝ ඒ විදියයිනේ. අම්මා තාත්තා ගැන හිතන්නකෝ මේ බාහිරය ගැන අහස පොළොව ගැන ඉරහඳ ගැන බුදුහාමුදුරුවෝ ගැන තමන් ගැන ඕන එකක් ගැන හිතන. අනේ ඒ වගේම විඥාන මායාවක් නේද මේ තියෙන ජීවිතේ. බොරුවක් නේද? මිරිඟුවක් නේද? බිල්ලෙක් නේද? බිල් ඇත්තයි කියලා රැවටෙන්නේ. අර පොඩි දරුවට උඩා කාලේ බත් කන්න නැතුණාම ඔන්න බිල්ල එනවා මේ බත් ටික කන්න කියලා පොඩි එකා බය කරලා බත් කවනවා. පොඩි එකා බය වෙනවා බිල්ලෙක් එනවායි මාවල්ලන් යන බිල්ලෙක් ඉන්නවයි එහෙම නෑනේ. පොඩි එකයි අන්න ඒ වගේ කාර රැවටීමක් තියෙන්නේ උතන. අන්න ඒ වගේ රැවටිල්ලක් නේද? ඒ I think අන්න ඒ වගේ පින්වත්නි මේ විඥාණයෙන් විතක්ක ਵਿਚාරයෙන් විඥාණයෙන් හිතට මවලත් පෙන්නනෝ චිත්ත රූපي අපි ඒක විශ්වාස කරනවා. ඒක පිළිගන්නව ඇත්තක් වෙලා යථාර්ථයක් වෙලා සැබෑවක් වෙලා ඔබේ දැනුම ඔබට බොරුවක් නේද? එතකොට ඔබ මොන විෂය ඉගෙන ගත්තා විද්‍යා විෂයක් වේවා කලා විෂයක් වේවා ඕන එකක් ඉගෙන ගන්න විශිල්පේ ශාස්ත්‍ර ඕන එකක් ඉගෙනගෙන ඔබ මෙනෙහි කළොත් ඔබට ඒක එතන එහෙම දෙයක් තියෙනවද? බොරුවක් නේද? අන්න එතකොට තමන් මෙනෙහි කරත් බොරු නේද? බුදුහාමුදුරු මෙනෙහි කරනවා. බුද්ධ රූපෙම ඇවිල්ලා පේනවා. දැන් ඔබට හිතේම ඇවිල්ලා පේනවා බුද්ධ රූපයක්. අර බාහිරේ බුද්ධ රූපෙද පේන්නේ? එහෙම නැත්නම් හිතින් විඥාණයෙන්ම අවල පෙන්වන එකද? අන්න ඒක බොරු නේද? ඒතකොට බුදු කෙනෙකුත් නැහැ. බුද්ධ කියන්නේ යන්නේ අවබෝධයටයි. බුද්ධ කියන්නේ ඒ විඥාන මායාව දැක්කනම් ඔබ දකින්නේ බුදු. ඔබ දකින්නේ ධර්මය. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් මෙන්න විඥාන මායාව දැක්කද අන්න ඔබට බුද්ධ පේනවා එතකොට. අන්න එතකොට ඔබට බුදුරජාන් වහන්සේට පහදින් නැද්ද? පහදිනවා. ආයි ඒ පැහැදිලි මාරයටවත් වෙනස් කරන්න බෑ. අන්න ධර්මයට පහදින ওই ධර්මයේ කාන්තෙන් සත්‍යයක් සාන්දෘෂ්ටිකයි. මේක දකින්න පුළුවන්. අකාලිකයි. කාලයක් පනවන්න බෑ. දැන් අතීතයක් අනාගතයක් වර්තමානයක් පනවන්න පුළුවන් ද ඔතෙන් මනසින්? බෑනේ. අන්න අකාලිකයි. අකාලික ධර්මයක්. ඒහි පස්සිකයි ඉර හඳ වගේ මේක ඕන තැනක කතා කරන්න පුළුවන් එකක්. ඕන තැනක කියන්න පුළුවන් බය නැතුව කියන්න පුළුවන් එකක්. මේකේ තරම් සත්‍යයක්. ඒ වගේම තම තම නුවණේ පමණට ඒක තේරෙනවා. පච්චත්තම් වේතබ්බ විඤ්ඤෝහි. අන්න ධර්මයේ ගුණ පේනවා. සංඝරත්නයේ සුපටිපන්නයි නේද? මනාපිලිවෙතට පිළිවෙත් නේද? මේ මේ ප්‍රතිපත්තිය මේ මේ දර්ශනේ දැක්ක කෙනෙක් ගිහි වේවා පැවිදි වේවා සංඝ නේද? සංඝ. මේක දැක්කනම් ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ අන්න ඒ කෙනා සංඝ සුපටිපන්නයි. එයා උජුපටිපන්නයි. එයා ඥායපටිපන්නයි. එයා සාමිචිපටිපන්නයි. එයා සතරමග සතරඵලයට පත්වෙච්ච කෙනෙක්. එයා ආර්ය උත්තමයි. ආර්ය මහන්සිය කෙනෙක්. අන්න ඒකේ නාහුනේ යපාහුනේ යසක්නේ යංජලි කරණයේ. එතකොට බලන ඔය දර්ශනය තමාතුලින් විඥාන මායාව දැක්කොත් එයා බුදුහාමුදුරන්ට පහදිනවා, ධර්ම රත්නයේට පහදිනවා, සංඝ රත්නයේට පහදිනවා. එයාගේ පංචශීලය හිතල රකින්න ගන්න නෙවෙයි එයා තුල තියෙන්නේ. ස්වභාවයෙන් ගුණ නැගිච්ච සීලයක් ආර්යකාන්ත සීලය කියලා එකට කියන්නේ. එතකොට එයාට සත්වයේ ඝාතනය කරන්න බාහිරින් සත්වෙක් හම්බ වෙන්නේ. පානාතිපාත වේරමණී සික්ඛාපදං කියලා සමාධි වෙන්නේ සමාදම් වෙන්නේ නැහැ එයා. සමාදම් වෙලා එහෙම ප්‍රාණඝාතය නොකර ඉන්න ප්‍රාණඝාතය කරන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රාණියෙක් හම්බ වෙන්නේ නැහැ. ඒතොර ප්‍රාණඝාතයක් වෙනවද? අප්‍රමාණ මෛත්‍රියක් තියෙන මුළු විශ්වයටම. ආන්න මේ විදිහට පංච සීල් පද කොට නැගින්න යාතුල. ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඔය දර්ශනයෙන් තොරව රකින්න සීලය සීල වෘතයක්. එහෙම නැත්නම් සීල වෘතයක්. දර්ශනයෙන් යුක්තව රකින්න සීලය අදිත්‍ත්‍ංච අනුපගම්ම සීලවා. ඒක දර්ශනය තුලින් ගොඩනැගෙන
ස්වභාවයක්. රහතන් වහන්සේලාගේ ස්වභාව, ආර්ය උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය තමයි මේ සීලය කියලා කියන්නේ. ඒ නෙවතු එයාලා හිතලා රකින්න එකක් නෙවෙයි ඒක. එතකොට මෙන්න මේ විදියට පින්වත්නි මේ අති විශිෂ්ට දර්ශනයක් මේක. ශ්‍රේෂ්ඨතම දර්ශනයක් මේ තුලින් තමයි බුද්ධ ධම්ම සංඝ කියන තුනරුවන්ට පැහැදිලා ඒකේන ආර්ය උත්තමයේ භවට පත් වෙන්නේ. මේ හැම දර්ශනයක් විඥාන මායාව දැක්කොත් යම් කිසි මුලා කරන්න පුළුවන් දෙයක්. එයා නොමග යවන්න පුළුවන්ද? එයා මේ ධර්මයේ ඇහුනොත් පින්වත්නි එයා ආයි එයා නොමග යවන්න බෑ. ඕන කෙනෙක් ඕන තැනකට යවන්න පුළුවන්. එයා ඕන මොන තැනක කොතනකට ගියත් එයාට එයා නොමග යවන්න බෑ. එයා සත්‍ය දැකලා තියෙනවා. එයා මොන ධර්මයක් ඇහුවත් එයාගේ සිත ඒ හැම දෙයක්ම බොරුවක් කියලා එයා දන්නේ. නොමග යන්නේ නැහැ. අන්න ඒක ආරික ආර්ය භාවයට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට අර බාහිර රූපය බාහිරින් අපි පනව ගන්න. අපි දැන් අපි හිතමු රුවන්වැලි සෑය කියලා හිතනවා. රුවන්වැලි සෑය කියලා හිතුවහම අනුරාධපුරේ මහා මෙවුනාවනේ තියෙන අර මහා සෑය අපට අරමුණු වෙනවා. අරමුණු වුණාම එහෙ තියෙන එකද මේ පේන්නේ? මේ මනසේ චිත්ත රූපේ නේද? චිත්ත රූපයක් මෙතන තියෙන චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත රුවන්වැලි සෑයක් මෙතන තියෙන විඥාන මායාවෙන් මැවිච් එකක් මෙතන තියෙන්නේ. අර බාහිර තියෙන එක නෙවෙයි. ඒක පේන්නේ නැහැ. ඒක අනිදස්ස නැහැ. එතෙන්ට ගියත් පේන්නේ නැහැ. ඒ චක්කු විඥානේ හඳුනන රුවන්වැලි සෑය කියලා. දන්නේ නැහැ. ඒක මනසට අරගෙන පෙර සංඥාවෙන් තමයි ඇතුලෙන් තමයි එතෙන්ට රුවන්වැලි සෑය ඉස්සරහට කියලා හිතුවත් මනසින් තමයි හඳුනගන්නේ චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත රුවන්වැලි සෑයක් හම්බ වෙන්නේ. එතෙන්ට ගියත් රුවන්වැලි සෑය පේන්නේ නැහැ. මෙතෙන්ට ආවත් පේන්නේ නැහැ. එතෙන්ට ගියත් පේන්නේ මනෝමයෙන්. මෙතෙන්ට ආවත් පේන්නේ මනෝමයෙන්. ඇහැට පේන්නේ වර්ණ සටහනක් හැඩතලයක් විතරයි. ප්‍රඥප්ති නැහැ. එතකොට මේ චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත මනෝලෝකයක් මේ ලෝක මේ ජීවිතය කියන්නේ මනසින් හදාගත්ත මනෝලෝකයක් තියෙන්නේ. මේ බාහිරෙන් එහෙම ලෝකයක් නැහැ කියන එක තේරුම් ගත්තොත් දැක්කොත් එයා සෝතාපන්න වෙනවා. මොන සෝතාපන්න බව? ඔබට මේ බාහිර රූපේ බොරුවක්, රූපේ අනිදස්සනයි, බාහිර රූපේ කියලා පනවන්නේ මනෝමයෙන් හදාගත්ත තිත රූපයක් කියලා ඔබ දැක්කොත් මේ ලෝකේ හදන්නේ මනෝමයෙන්. ඒ මනෝමයෙන් හදාගත්ත ලෝකයක් මේ බාහිර තියෙන එකක් නෙමෙයි. බාහිර කිසිම රූපයක් යථාර්ථයක් නෙමෙයි එයාට. මේ භෞතික ලෝකෙ කියන්නේ අමු බොරුවක්. මේ භෞතික ලෝකෙ බොරුවක් මෙහි පනවගෙන තියෙන්නේ. මෙහි පනවගෙන තියෙන්නේ මනසින්. මෙහි තියෙනවයි කියලා හිතන්නේ හිතින්. හිතින් හදාගත්ත ලෝකයක් තියෙන්නේ ඒ ලෝකෙයි මෙහි තියෙනවයි කියලා හිතන්නේ. මෙහි තියෙන එක නෙවෙයි පේන්නේ හිතින් හදාගත්ත ලෝකයක්. මෙහි එකක් දකින්න බෑ. රූපේ අනිදස්සනයි කියලා එයා දැක්කොත් එයාගේ ඥාන දර්ශනට හමු වුණොත් එයා සතර අපායට යන්නේ. එයි එයාට බාහිරින් සත්ව පූජලයක් හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට කොහේද සත්ව පූජල? සක්කාය දිට්ඨියක් තියෙනවද? සක්කාය දිට්ඨිය ගැනනවා. සක්කාය දිට්ඨිය ගැනනවා. බුද්ධ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ, ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ, සංඝේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ. එයාගේ තුනුරුවන් කෙරෙහි පැහැදීම තුනුරුවන්ට ද්‍රාවණය වෙනවා. තුනුරුවන්ට දිය වෙනවා ජීවිතේ. තුනුරුවන් එක බද්ධ වෙනවා, කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සබහාධාමයේ වෙනවා. සබහාධාමයට එකතු වෙනවා. විශ්ව විඥාණයට යනවා. තුනුරුවන්ට ජීවිතය එකතු වෙනවා. අන්න ඒ කිනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයටපත් වෙච්ච මේ සිතින් හදාගත්ත මනෝලෝකයක් තියෙන කියලා තේරුම් ගත්ත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයේ දුරු වෙච්ච සෝතාපන්න ආර්යයන් වහන්සේ. ආන් දැන් එතකොට එයාට බාහිර ලෝකේ බොරුවක්, හැබැයි මනෝලෝකේ ඇත්ත. බාහිර ලෝකෙත් මෙහෙ තියෙන එකක් නෙමෙයි පේන්නේ මනෝලෝකේ කියලා එයාට හැබැයි එතන යථාර්ථයක් වෙනවා, ඇත්ත වෙනවා. බාහිර ලෝකේ කියන එක බොරුවක් කියන එක එයාට ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා බාහිරින් එහෙම එයා මේ පනවන්න යන්නේ. බාහිර ලෝකේ කියලා හම් වෙන එක බොරුවක් කියලා දන්නෝ මනෝමයෙන් හම් වෙන තැන රැවටෙනවා හැබැයි. ඊට පස්සේ එයා අභ්‍යන්තරයට හිත නමලා අන්තර්ඥානයක් ඇති කරගන්නෝ මේ මනෝමයෙන් හදාගත් එකත් මහ බොරුවක් නේ. එතන තියෙනවද එහෙම එකක්? එතනින් රුවන්වැලි සෑයක් මේ මනෝමය ලෝකෙ තියෙනවද? අනේ අතීත ආවර්ජණයෙන් ගත්ත පෙර සංඥාවනේ මේ පේන්නේ. අතීතේනේ මේ මෙනෙහි කරන්නේ. අතීත සංඥාවක් නේ මේක. ඒකනේ අනාගතයට කරකවන්නේ අහි තියෙනවයි කියලා. මේ මනසින් හදාගත්ත මනෝලෝකයන්නේ පේන්නේ අනේ එතනත් බොරුනේ. අන්න එහෙම එතන බොරුව දැක ගමන් අනාගාමි වෙනවා. අනේ බාහිරිනුත් මිදුණා, රූපෙනුත් මිදුණා, අර නාමයෙන් හම්බ වෙනවා චිත්‍රූප වශයෙන් ඒකත් බොරුවක් කියලා දැක ගමන් විඥාන මායාවක් කියලා දැක ගමන් එතනුත් මිදෙනවා. අන්න එතනත් බොරු වෙනවා අන්තිමට. එතනත් මායාවක් සීනේ. අන්න එතන යථාර්ථයක් ගමන් අනාගාමි වෙනවා.
අභ්‍යන්තරයි බාහිරයි දෙකම මේ මනෝමයෙන් හදාගත්ත මේ විකාරයක් කියලා දැක්ක ගමන් බාහිරයක් අභ්‍යන්තරයක් මොකක්වත් හම් වෙන්නේ නැහැ අනුරහත් වෙනවා. එතකොට එයා ධර්මයත් එයාට ධර්මයේ අධර්මයේ කියලා එකක් හම් වෙන්නේ නැහැ. මහා ශුන්්‍යතාවයේ චේතු විමුක්තියටපත් වෙනවා. එතකොට මේ විඤ්ඤා ධර්මයේ ගැන හිතුවත් විතක්ක ਵਿਚාර කළා මේ විකාරයක් හිතන්නේ. අධර්මයේ ගැන හිතුවත් ඒත් විකාරයක්. ධර්මයේ ගැන හිතුවත් ඒත් මනෝ විඤ්ඤාණය මනෝසින් හදාගන්න මායාවක්. අධර්මයේ ගැන හිතුවත් මනසින් හදාගන්න මායාවමයි. ධර්ම මනසිකාරය කළත් ඒකත් මනසින් හදාගන්න මායාවමයි. දෙකම බොරු. අන්න එහෙම දැක්ක ගමන් විතක්ක ਵਿਚාර නැති චේතු විමුක්තියට මනසපත් වෙනවා. එය තමයි රහතන් වහන්සේ. අන්න රහතන් වහන්සේ. ඔන්න ඔය විදිහට මාර්ගඵලවලටපත් වෙයි. ඒක මේ කතා කරලා මෙහෙම කතා කරගෙන ඉන්න ගමන් වෙන එකක්. ඒක මේ පණ යනකම් මේ පරියන්ක බඳගෙන භාවනා කරගෙන මේ මහා ලොකුවට මේක මේ මේ වටයක් ගහන එකක් නෙවෙයි. මේ නිකන් කතා කරලා විසඳ ගන්න තියෙන එකක් මේක. ඒකට තියෙන්න ඕනේ හොඳට ධර්මයට අවධානය යොමු කරගෙන ඉන්න එකත්. ඒක හිතට අරගෙන නුවණින් විමසලා මේ ගැටේ ලියා ගන්න පුළුවන් විචාර බුද්ධිය තියෙනවා. මේ මනස ගැට ගැහෙනවනේ බාහිරයට. මේ බාහිරේ යමක් තියෙනවා කියන මේ අපිට හම්බ වෙන්නේ මෙන්න මේ බාහිරයට ඇති වෙන ගැට ගැහිල්ල. විමර්ශන බුද්ධිය මේක ලියා ගන්න ඕනේ හිමීට කලබල වෙන්නේ නැතුව. යෝනිසෝ මනසිකාරයෙන් කරන්න තිය ලියා ගත්ත ගමන් එයා නිදහස් වෙනවා. නිදහස් වුණාම එයා සංසාර ගමන අතර වෙලා පිරුණා. එතකොට බලන්න බාහිරෙන් අභ්‍යන්තරයෙන් දෙයක් කිසි දෙයක් හම් වෙන්නේ නැත්තම් එතකොට යා විද්‍යාව ඒක තමයි විද්‍යාව චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ ප්‍රඥා උදපාදි ආලෝක උදපාදි කියන්නේ ඒක. එතකොට ඒ විද්‍යා දර්ශනය ඒ විද්‍යාව තුළ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරුද්ධයි. දැන් යා මොනව හිවත් විකාර නේද? මනෝ විකාර. එයා ධර්මයේ හිතුවත් අධර්මයේ හිතුවත් ඒ සිතිවිලි ඔක්කොම නිෂ්ඵලයි. එයා සිතුවිලි හුදකලාවටපත් වෙනවා මානසිකව හුදකලා මේ ලක්ෂ ගානක් මැද ඉන්න පුළුවන් හැබැයි එයා තනියෙන් ඉන්නේ භෞතික ලෝකේ යාට අවිෂයයි මනෝමයනුත් කිසි දෙයක් හම්බ වෙන්නේ අවිෂයයි එතකොට එක්කම බොරු කියලා එයා හුදකලා වෙච්ච කෙනෙක් තනි වෙච්ච කෙනෙක් එකලාව වාසය කරන කෙනෙක් අන්න එතකොට අවිජ්ජා නිරෝධයෙන් සංකාර නිරුද්ධයි සිතුවිලි ගොඩනගන්නේ සිතුවිලි බොරුවක් සිතුවිලි අසුචි වගේ පිළිකුල් එයාට දැන් අන්න ඒ වගේ සිතුවිලි හිතන එක මහා නිෂ්ඵල දෙයක්. යථාර්ථයේ දැක්කාම හිතේ හිතවිලි හිතෙන්නේ නැහැ. හිතවිලි හිතලා පළක් නැහැ. පොරුවක් ඒක. එතකොට විඥාන මායාව දැක්කාම එතකොට අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධ වුණාම විඥාණයට බැහැ ගන්න රූපයක් හමු වෙන්නේ නැහැ. සවේ සංඥා වේදනාව සංඥාව සංඛාරයක් හම් වෙන්නේ නැහැ. අන්න එතකොට අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධයි විඥාණය පිහිටන්නේ නැහැ. ඒකට කියනවා විඥානං අප්පතිට්ඨිතං කියලා. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. විඥාණය අවසන් වෙනවා. විඥාණය මැරෙනවා. විඥාන නිරෝධයට යනවා. මේ පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොට විඥාන නිරෝධයට ගියාම නාම රූප බැස ගන්න බෑ. එයාට මේ නාම රූප දෙක ගොඩ නැගෙන්නේ නැහැ. නාම රූප බොරුවක් වෙනවා. අන්න එතකොට ආයතන සංකල්පයේ බිඳ වැටෙනවා. මේ ඇහත් තියෙනවා, කනක් නාසයක්, දිවස් ශරීරයක්, මනසක් තියෙනවා කියලා. ගොඩ නැගෙන ආයතන සංකල්පයේ බිඳ වැටෙනවා. ස්පර්ශයේ බිඳ වැටෙනවා. පස්ස වේදනා සංඥා, පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම භව කියන මේ සමස්ත පටිච්ච සමුප්පාදයේම එක ආරම්මණයට නිරෝධ වෙනවා. පරිසම්පාදයේ අපිට කියන්නේ අතීතයට කොටසක් දාලා, අනාගතයට කොටසක් දාලා, වර්තමානයට කොටසක් දාලා එහෙමනේ අපි ඉගෙන ගත්තේ. ඒක නෙමෙයි පරිසම්පාදයේක වැරදීමක්. පටිච්චසමුප්පාදය කියන්නේ මේ දකින එක ආරම්මණයට සියලුම අංග හට ගන්න හැටි ඒ ආරම්මණයෙන් දර්ශන ඥානය තුළින් සියලුම පටිච්චසමුප්පාද අංග එතනම නිරෝධ වෙන දර්ශනයක් තමයි උදේවයි කියලා උගන්වනවා. ඒක තමයි ඒක ටිකක් ගැඹුරු. එතකොට අන්නේ විදිහට මේ ජරා මරණ වලට පවා මේ මොහොතේම නිදහස් වෙනවා. දැන් අපි වෙන ඉපදිලා ඉන්නවා කියලා මානසින්නේ හදාගන්නේ. අපි මැරෙනවා කියලා ජරා ව්‍යාධි මරණ කියන එකත් අපි මානසින්නේ හදාගන්නේ. එතකොට දැන් අර විදියට බැලුවහම ශුන්‍යතාවෙන් ජරා මරණ හම්බ වෙනවද? එතකොට ඔබ මැරෙන්නේ නෑනේ. ඔබ ඉපදිලා දින්නේ එතකොට. ඉපදිච්ච කෙනෙක් හම්බ වෙන්නේ නෑ. තමන්ට තමන් හම්බ වෙන්නේ නැත්නම් තමන්ට මරණයක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ එතකොට මේ මොහොතේම ඔබ ජරා මරණ නිදහස් නේ. මේ මොහොතේ මරණේ නිදහස්. හැබැයි ඉතින් මේක ආයු කාලයක් තියලා නැති වෙලා පොළොවට පස් වෙලා යයි. නමුත් එහෙන් පස් වෙන දෙයක් කෙනෙක් හම්බ වෙනවද? ශුන්‍යතාවේ දැක්කම හම්බ වෙන්නේ එතකොට මේ මොහොතේම ජරා මරණ නිදහස්. මේ ඊටියත් එක යන තත් එක. ජීවත් වුණත් එක නැතත් එකයි සියලු ලෝකේ අතහැරලා ඉන්නේ. අන්න ඒ වගේ පින්වත්නි මේ මොහොතේම ජරා මරණ වලින් නිදහස් වෙන දහමක් කියන්නේ ජරා මරණ වලින් මේ මොහොතේම ජරා මරණ නිදහස් පින්වම් පාන. බුදුරජාන් වහන්සේ පින්වම් පෑවේ අවුරුදු 35යි. නාසී සත්‍ය අවබෝධ කළ ජරා මරණ නිදහස් උනේ අවුරුදු 35යි. බුද්ධ කුත්ති කළ පින්වම් පෑවා. ඒ පින්වම් පාන කොටත් උන්වහන්සේට බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ.
උන්වහන්සේට උන්වහන්සේවත් නැහැ. ඒ ධහම තමයි ලෝකෙට කියාගෙන ගියේ. නුවණ ඇති අය, පාරමී පිරිච්ච අය, පින් පුණ්‍යවන්ත අය, විමර්ශන බුද්ධිය තියෙන අය ධහම අවබෝධ කරා දෙවි මිනිසුන්. එතකොට බලන්න පටිච්චසමුප්පාදේ හටගන්නේ කොහොමද? අන්න බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතාගත්තාම දැන් එයාට මේ බාහිර බල්ලෙක් ඇත්තෙක් වුණාම එයා අවිජ්ජාපච්චය සංඛාරා බල්ලෙක් ඉන්නවා. කෙනෙක් හම්බ වෙනවා අවිජ්ජාපච්චය සංඛාරා විඥානයේ පිහිටනවා එතන. ඒ රූපයක් හම්බ වෙනවා වේදනා සංඥා සංඛාරා හම්බ වෙන විඥානයේ විඥාන තితి කියලා කියනවා. එතකොට විඥානයේ නිසා නාම රූප ගොඩනැගෙනවා. නාම රූපච්ච මේ ආයතන සංකල්පය ගොඩනැගෙනවා. එතකොට ස්පර්ශය ගොඩනැගෙනවා වේදනා තණ්හා උපාදාන කර්ම භවය මේ සංසාරේ. මේ සංසාරය තුල මේ සංසාරය කියන්නේ අතීතයයි අනාගත භවයක් ගැන හිතන එක නෙමෙයි මේ මොහොතේ සංසාරය තියෙන්නේ මේ තමයි සංසාරය. සංසාරේ හැදෙන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යා නිරෝධේ මේ මොහොතේම සසරෙන් නිදහස්. නිදහස් වුණාම සංසාරක් හම්බෙන්නේ නැහැ නිවනක් හම්බෙන්නේ නැහැ මොකක්වත් නැහැ. අන්න එහෙම මහා ශුන්්‍යතාවයක් තමයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකට තමන්ට තමන් හම්බෙන්නේ නැහැ බාහිර කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඔබට මාව පේන්නේ නැහැ මට ඔබව පේන්නේ නැහැ. අහස පොළොවක් ඉරක් හඳක් මොකවත් නැහැ ශුන්්‍යතාවයකින් වැඩෙයි. ශුන්්‍යතාවයකින් ඉන්නේ අනිමිත්ත චේතු විමුක්තියකින් අප්‍රණීත චේතු විමුක්තියකින් ශුන්්‍යතාවයකින් ඉන්නේ කිසිම දෙයක් එක්ක ගාණක් නැහැ බැසගන්නේ නැහැ අන්නේ විදිහේ මහා ශුන්්‍ය දර්ශනයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඉතින් මම හිතේ දැන් වෙලාවක් පේන්නෙත් නැහැ මෙතන පැයකටත් වැඩිය ගියක් දන්නෙත් නැහැ ඉතින් මේ ඔන්න ඔය විදිහට පින්වත්නි මහා ශුන්්‍ය දර්ශනයක් තියෙන ඕගොල්ලෝ ඕක විමසලා ගන්න ඕන දැන් ඔය මට මම කිව්වේ මට හිතට එන දේනේ මට දැනෙන දේ තමයි මං කිව්වේ දැන් ඕගොල්ලෝ බලන්න ඉතින් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉස්සරහට කරනවා නම් මේ කියන දේ ඕගොල්ලෝ විමසලා ගන්න ඕන විදිහකට ප්‍රශ්න කරන්න ඕන විදිහකට ප්‍රශ්න අහන්න පුළුවන්